ගුඩ් ඉවනිං. අදත් අපි අලුත් ලයිව් සෙෂන් එකට එකතු වෙලා ඉන්න. අද කතා කරන්න යන්නේ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන. අද අපි කතා කරන්න යන්නේ අවුරුදු 15 ඉඳන් ඔගොල්ලෝ දෙමව්පියන් විදිහට ඔගොල්ලන්ගේ දරුවව කොහොමද මේ උසස් අධ්‍යාපනය සඳහා සහ තවත් අපි කතා කරන රැකියා වලට යද්දී, කියන්නේ ජොබ්ස් වලට යද්දී ඒ ළමයිට මොනවද කරන්න ඕනේ, ළමයි මොන වගේ දේවල් ද පුරුදු වෙන්න ඕනේ, අන්නේ දේවල් ගැන කතා කරන්න ඉන්නේ. ඉතින් අදත් වෙනදා වගේ මිස්ටර් හර්ෂ ඉන්න අපිත් එකතුලා, අපිත් ප්‍රශ්න අහන්න පුළුවන් ඕන දෙයක්. ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා, ගොඩක් දැනුවත් තියෙනවා මේ සම්බන්ධව. ලෝකේ අනිත් රටවල් එඩියුකේෂන් සිස්ටම්ස් කොහොමද වෙන්නේ, ඒ දේවල් ගැන ලොකු අයිඩියා එකක් තියෙනවා. ඉතින් අපි අද කතා කරමු ඒ ගැන. මම හිතන්නේ අපි මුලින්ම අපිට පටන් ගන්න පුළුවන් මේ කතාව, ඇයි අපි ග්‍රේඩ් 8 ඉඳන් වගේ, ඒ කියන්නේ අපි අවුරුදු 15, ඒ කියන්නේ ටීනේජර්ස් කාලේ ඉඳන් ඇයි අපි ළමයෙක් ප්‍රිපෙයාර් කරන්න ඕනේ ලංකාවේ, ඇයි මේක වෙන්නේ නැත්තේ කියන එක ගැන මුලින්ම කතා කරමු. ඔව් ඇත්තටම දේවංජන මෙහෙමයි. දැන් මේ ටොපික් එක මුලින්ම මම කරන්න හිතුවේ මේ දැන් සති එකහමාරකට විතර කලින් ඒ ලංකාවේ මේ පේරන්ට් අම්ම කෙනෙක් ඇත්තට මාත් එක්ක කතා කරන සාමාන්‍ය ලංකාව හොඳ පොසිෂන් එකක් කරන කෙනෙක් කතා කරනකොට මම එකපාරට මං කිව්වා ආ දන්නවත් දන්නේ මේ ඉන්දියාව තමයි වැඩිපුරම ස්ටෙම් ග්‍රැජුවට්ස්ලා හදන්නේ ප්‍රොඩියුස් කරන්න කියලා. එතකොට චයිනා ෆස්ට් එකේ ඉන්නවා, ඉන්දියා තමයි සෙකන්ඩ් එකට ඉන්නේ. එතකොට ඉන්දියා මං හිතන්නේ ස්ටෙම් ග්‍රැජුවට්ස් මං හිතන්නේ කියන්නේ සෑහෙන ගාණක්, කියන්නේ චයිනා ෆස්ට්. මොකද චයිනාවල ඉන්න ස්ටෙම් ග්‍රැජුවට්ස් ගොඩක් වෙලාවට මේ දැන් චයිනාවල තියෙනවා 1,03,000ක් විතර වර්ල්ඩ් ටොප් 100 යුනිවර්සිටීස් වල ඉගෙන ගන්න අය. එහෙමත් තියෙනවා අර චයිනාවල තියෙන ස්ටෙම් එක දෙකකට කැඩලා දෙන එකක් තමයි හයි හයි එඩියුකේෂන් ඉන්ඩස්ට්‍රි එක ලයික් ඉංජිනියර්ස් IT පැත්ත, අනිත් එක තමයි ටෙක් පැත්ත. ටෙක් එකට ඔය ට්‍රේඩ් පැති වලට වගේ ඒකයි ඔය ඩිසයිනින් හැම සෑහෙන හොඳ ඒ පැති වල අර එක එක අලුත් ප්‍රඩක්ට්ස් එහෙම හැදෙන්නේ. එතකොට ඒතර මං එකපාර මම ෂොක් වුණා. දැන් ලංකාවේ හොඳ සීනියර් පොසිෂන් එකක් දන්න කෙනෙක් දැන් එකපාරට කිව්වා අපි දන්නේ නැහැ නේ ඉන්දියාව ඔච්චර මේ ස්ටෙම් ග්‍රැජුවට්ස් හදනවයි කියලා. ඉතින් එවලේ එවලේ මම නිකන් ෂොක් වුණා. දැන් මට කියන්නත් අමාරුනේ එකපාරට. එතකොට කියලා දැම්මත් ඔයා මොකද්ද මේ කියන්නේ කියලා හෙව්වොත් නිකන් හොඳ නෑනේ. ඊට පස්සේ ඉතින් මං හිතුවා ඇත්තට දැන් මේ ටොපික් එක කරමු. ඒ ටොපික් එකත් එක්ක පොඩි එක ඕක අපි ගත්තනම් අපි දැක්ක ඔය සමහර තැන්වල මේ සමහර YouTube channel වල සමහර අය podcast කරනකොට එහෙම ඔය ඉන්දියාවේ IIT Indian Institute of Technology ඒවා ගැන IIM ගැනත් කියන ඇත්තට. අපි දෙයක් අර කතා කරන අපිට තේරෙනවානේ මෙයා ෆැමිලිය නැතුව කතා කරන්න කියලා. ඒ කෙනෙක් මට මතකයි කියනවා මේ අර ඉන්දියාවල තියෙනවනේ IIT කියලා ටෙක්නිකල් ඒ වගේ, අන්න එහෙම තමයි කිව්වේ. එතකොට මට තේරෙනවා මෙයා නෝ අයිඩියා, මේ පොඩි පොඩි ළමයා මේ අවුරුදු 22 23 වගේ කිව්වේ. එතකොට ඇත්තට ඉන්දියාවල ඔය IIT එන්න ඕන කියලා හදලා තිබ්බේ ඔය 1940 තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ. පළවෙනියටම රෙකමෙන්ඩේෂන් එකක් දීලා තිබ්බේ MIT USA MIT එක විදිහට IIT කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි 56 වෙනකොට IIT පටන් ගත්තා. IIT ખરગપુર કાનપુર ඒක ඔක්කොම පටන් ඒ ඔක්කොම ඒගොල්ලෝ කරේ අර USA වල තියෙන first 100 universities වල technical universities engineering universities එක්ක අර අර align වෙලා තමයි කරේ. එතකොට දැන් දැන් ප්‍රශ්නේ තියෙන දැන් මේක දැන් 1940 වගේ කරපු එකක්. මම හිතා ලංකාවේ එහෙම පැත්තකට ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒතර ඒ වෙලාවට ඒගොල්ලෝ science technology engineering math සමයි ඒ කාලෙත් පටන් ගත්ත ඉන්දියාවල. ඒක ඉංග්‍රීසිත් පටන් ගත්තා. ඉංග්‍රීසි සයන්ස් මැත්ස් ඉංජිනියර් ඒ ටික තමයි ඒ කාලෙත් මේ පට මේ 1940 වගේ නම්ම ගෙනාපු. එතකොට USA එක මුලින් නම්ම ගෙනිච්චා. එතකොට දැන් UK ත් ඒ විදිහට ගෙනිච්චා. දැන් ওই නේවිගේෂන් වලටත් යූස් කරන ස්ටෙම් නේ ඇතර ඒ ස්ටෙම් මේ අයිඩියාස් තියෙනව නැත්ද? ඉතින් එතකොට මට ඇත්තට තේරෙනවා දැන් මේක ලංකාවේ කෙනෙක්ට ඒ දැන් මේ සීනියර් ප්‍රොෆෙෂන් එකක ඉන්න කෙනෙක්ට මේ අයිඩියා එක නැත්තම් කොහොමද අර පොඩි ළමයිටයි සාමාන්‍ය අම්මල පේරන්ට්ස් සාමාන්‍ය පේරන්ට්ස්ලට මේක කිසිම අයිඩියා එකක් නැතුව ඇති ඇත්තටම. ඔන්න ඕක තමයි මට ආවේ. මම ඒක දෙවන්නේ ඕක කාටවත් කිව්වේ නැහැ. මම ඕක නොකිය කිව්වේ මේක ඇත්තට මමත් හෙන සර්ප්‍රයිස් වුණා. ඉතින් එතකොට මට තේරෙනවා මේ ඒ ගන්න ඩිසිෂන් කොහොමද. අපි කියමු සමහරවිට ඒක පොලිටික්ස් වලට පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙන්නත් පුළුවන්, ලින්ක් වෙන්නත් පුළුවන්. තේරෙනවා. එතකොට දැන් මේක අර හැම කෙනාටම අරය කරේ නැහැ, මෙයා කරේ නැති එකක් නෙමෙයි ඇත්තටම. මෙතන අපි ඔක්කොම මේකේ යට ඉඳලා තියෙනවා කිසිම දෙයක් නොකර. තේරෙනවද? අන්න එතන තමයි ඕක ප්‍රශ්නේ. ඒක තමයි. ඔව් ස්ටැට්ස් රිපෝර්ට් එකක් ගත්තා. ඔය දැන් ලංකාවේ දැනට ස්කූල් කරන ස්ටුඩන්ට්ස්ලා ගැන. එතකොට දැනට
ලංකාවේ ටෝටල් ඉන්නවා මේ 2021 ස්ටැට්ස් වලට අනුව, ඒක තමයි අපිට දීලා තියෙන ගවර්නමන්ට් ස්කූල්ස් වල 4 point يعني nearly 4.5 million students study කරනවා. ඒ කියන්නේ ග්‍රේඩ් 1 ඉඳන් ග්‍රේඩ් 12 වෙනකම්. දෙකේ ලෙවල්ස් එනකම්. බල. ඒතර අපි කවුද කතා කරන range එක يعني අපි කතා කරන 6 to 9 වගේ range එකේ 1.5 million nearly 1.5 million students ලා ඉන්නවා. ඉතින් ඔය එතකොට දැන් ඔච්චර දැන් ඇත්තටම ලංකාවේ ලොකු ස්කූල් සිස්ටම් එකෙන් මම දන්න විදිහට 10,000 ස්කූල්ස් තියෙනවා ලංකාවට. ඉතින් ඔය එකක මම දන්න විදිහට දැන් මේ 4.5 මිලියන් ඉන්න ස්ටුඩන්ට්ස් ස්ටුඩන්ට් බෑන්ඩ් එකෙන් STEM සබ්ජෙක්ට්ස් ගැන දන්න වර්ල්ඩ් ග්ලෝබල් මාකට් එක ගැන අපි දැන් මේකේ මේ සෙෂන් එක අපේ සෙකන්ඩ් එකට යන්නේ. ඉතින් අද පස්සේ පොඩ්ඩක් කතා කරනවා ජොබ් මාකට් එකට කොහොමද ප්‍රිපෙයාර් කරලා ළමයෙක්ගේ. ඉතින් මම හිතන්නේ කිසිම අයිඩියාවක් නැහැ. මම හිතන්නේ අම්මලා තාත්තලාටත් එහෙම ලොකු අයිඩියාවක් නැහැ. අපි මේ අද කතා කරන්න යන්නේ ඔන්න ඔය දේවල් ගැන. මොකද 4.5 මිලියන් කියන්නේ එයා ඕවර්සීස් ස්ටඩි කරන්න යන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් කොහොම කරත් ඔව් ඒ ඒක ළමයි. අපිට ඒක අපිට ප්‍රශ්නයක් නෑ ඇත්තටම. දැන් මේක එක දෙයක් තියෙන, මේක ළමයි දැනුවත් වෙන්න ඕනනේ. ඔව් තේනවා? දැන් අපි කිසි දෙයක් දන්නේ නැතුව අපි ඒක ගැන කරලා වැඩකුත් නෑ. එතකොට නිකන් ආ ඕකේ මේගොල්ලෝ අපි සයන්ස් ඉගෙන ගන්නවා, අපි මැත්ස් ඉගෙන ගන්නවා ඉස්කෝලේ, අර ඉංජිනේ කම්පියුටර් සිස්ටම්ස් කම්පියුටර් ඉගන්නනවා කියලා. දැන් ඔය සමහරලාට ඔය 2012යිදි 10යිදි ඕක එන්න ඇති, අර සයන්ස් ස්කූල්ස් වගේ ආවේ එහෙම ගෙනල්ලා ඔය කම්පියුටරයිස් කරලා කරේ. ඒත් සමහර ඒ වුණාට අර දැන් මං හිතන්නේ කවුරුහරි ඒක ගෙනාවට අර ටීචර්ස්වත් ඒක දැනගෙන මේක කරා කියලා. එතන අන්න එතන ඒ ඔව් ඒක තමයි. දැන් ඔය ඇත්තනම් ගොඩක්ම තියෙන ලංකාවේ අර සාමාන්‍යයෙන් සමහර දේවල් ගේන්නම් වාර ගේනවා. ඊට පස්සේ ඒක සමහර දෙක දෙකට ප්‍රසිඩ් දෙන්නේ නැහැ. අර මම දැන් වෙන රටවල සාමාන්‍යයෙන් ඔය වගේ ස්ටෙම් එඩියුකේෂන් හරි ඒ වගේ අලුත් ඉම්ප්ලිමේෂන් එකක් එද්දී ඒගොල්ලෝ මුලින්ම ට්‍රේන් කරන ටීචර්ස්ලා. teachers love. ලංකාවේ වෙන්නේ ඒක අනිත් පැත්තට. ඕක එක පාට ළමයිට ගැලලා දානවා. ළමයිට තේරෙන්නෙත් නැහැ. ටීචර්ස් අසතරනවා. ඒගොල්ලන්ට උගන්නන්න තේරෙන්නේ නැහැ. මට ප්‍රොපර් දෙවේ හැම අඩික. දෙයක් ගැන නෝනේ ඕ දැන් ලංකාව. ස්ටෙම් මේක ඇත්තට හෙන, මේක අර අමාරුයි. මේක කාටවත් ක්‍රිටිසයිස් කර කර එහෙම නෙමෙයි තේන. මේක හෙන, ඒ කියන්නේ අපි එක්සැම්පල්ස් කියන්න පුළුවන් කොහෙද අපිට මිස් වෙච්ච දේවල්. තේරෙනවද? අපේ ඒ කියන්නේ අපේ සමහර ඩිසිෂන්ස් වලදී කොතනද වැරදිලා තියෙන විදිහ. ඉතින් අර ඒ දේවල් එක්කෝ නොදැනුවත් හරි දැනුවත් හරි සමහරලාට මම නම් ගොඩක් වෙලා හිතන්නේ අර දන්නේ නැති කමත් එක්ක තමයි මේ වනේ. දැන් අපි මේ PhD තියෙන කෙනෙකුත් නෙමෙයි අපි. අපි මේ සම්පූර්ණම දැන් මම ඔය ගිය පාර ලාස්ට් 18 මන්ත්ස් ඇත්තට UK හිටන කොටත් උනත් මට එක එක්සැම්පල් එකක් වුණා. අපිට ස්ටඩි කරන්න බැරුණානේ වර්ල්ඩ් ෆස්ට් 100 යුනිවර්සිටි එක MBA එකක් කරන්න. එතකොට මම ඒකයි මං කිව්වේ ගිහිල්ලා අඩුම ගානේ වයිෆ්ට හරි ගිහිල්ලා කරන්න මේක. මේක කරොත් ඇත්තට අපි දන්නවනේ මේක. දැන් අපි කටින් හැම වෙලාවෙම කියනවා වර්ල්ඩ් ෆස්ට් 100 යුනිවර්සිටිස් කියනවා, මෙහෙම MBAs කියනවා එහෙම. එතකොට දැන් ඒ UK වල මම ඉන්න එකක් කරේ මම ඇත්තට බැලුවේ මේ ග්‍රේඩ් 8 to 12 වගේ අයට මොනවද තියෙන්නේ කියලා. දැන් අපේ ලංකාවේ අපිට හිතන්න, දැන් අපේ ළමෙක් හිතන්න ලන්ඩන් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් සිස්ටම් එක විතරයි කියලා අපේ අයට තියෙන්නේ. මට UK වල ග්‍රේඩ් 7 ඉඳන් ග්‍රේඩ් 12 වෙනකම්ම ඔය ටෙක්නිකල් ඩිසයින් ස්ටෙම් ඩිසයින් පැත්තත් එක්ක ස්කූල් කරකියුලම් සිස්ටම් එකක් යන. එතකොට ඒකේ කෝස් එක ඉයර් 12 ඉවරුනහම ඉයර් 12 ඉක්වල් වෙන්න මං හිතන්නේ NVQ ලෙවල් 4 හරි 5 හරි පියර්සන් එකෙන් එවෝඩ් කරනවා. එතකොට ඒ සර්ටිෆිකට් එක ඇති UK වල තියෙන හොඳම යුනිවර්සිටි එකකට උනත් යන්න ඇත්තටම. එතකොට අර ළමයා අපි හිතන්න දැන් UK වල ඒක එකක් තියෙන, අනිත් එක තමයි ඇප්‍රෙන්ටිශිප් එකක් කරන්න පුළුවන්. යුනියකට ජොයින් වෙලා ඇප්‍රෙන්ටිශිප් එක වර්ක් ප්ලේස් එක එක්ක 4 years කරන්න පුළුවන්. ඒ ඔප්ෂන් දීලා එතකොට ළමයෙක්ට යුනියක ඇප්‍රෙන්ටිශිප් එකක් තමයි දෙන්නේ. එහෙනම් එතකොට දැන් ඒ තරම් ඒ පැති එක්ස්පෑන්ඩ් වෙලා තියෙන. දැන් අපේ ලංකාවේ ළමයි මම දන්නවා දැන් ගොඩක් අය PhD කරන්න යනවා යුනිවර්සිටිස් වල. ඇත්තටම දැන් ඒ දෙයක් ගැන ඇත්ත ලංකාවේවත් කියන්නේ නැහැ නේ ඇත්තටම. එහෙනම් එතකොට දැන් ඔය දැන් ඔස්ට්‍රේලියාවල තියෙනවා එකම අර එලීට් හයි ස්කූල් ලගයක් තියෙනවා, බෙරික් එකක් තියෙනවා, අනිත් එක මෙල්බන් CDB තියෙනවා. ඉතින් ඒවට යන්නේ අර බිස්නස් ස්ටුඩන්ට්ස්ලා ටික ගන්නවා. අපේ එහෙම කිසිම දෙයක් නැහැ. ඒතොර ඒ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ද ඇත්තට ඔස්ට්‍රේලියාවත් එක තැනකදී පොඩ්ඩක් මේ වුණා. ඔය ලාස්ට් 4-5 years ඇතුලේ ස්ටෙම් එක ආපු නේද? ඒ වුණා UK එහෙම ඉස්සෙල්ලා ආවා. ඊට පස්සේ අනිත් එක තමයි දැන් ඉස්සර මතකද දන්නේ 2017 දී අපි ඔය ස්ටෙම් ගැන කියන සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැද පස්සේ USA මොකද කරේ? USA Accounting, Master of Accounting Program එක, Bachelor's Accounting Program එක STEM වලට ගෙනාව. එතකොට හිතන්නේ දැන් අපි කොහොමද යන්නේ කියලා. දැන් අපේත් accountantsලා ඉන්නවා, අපි දැකලා තියෙනවා දැන් chartered accountantsලා ඒගොල්ලෝ ඉන්නවා සීමාක. ඒ වුණාට ඒගොල්ලන්ට STEM accounting පැත්තක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක
ගොඩක්ම දැන් මේවා කරලා තියෙන්නේ ෆුල් ඩිසිෂන් මේකින් වලට තමයි ගොඩක් ඒ පැත්ත යන්නේ කියලා. දැන් කවුන්ටන් කෙනෙක්ගේ ඩිසිෂන් මේකින් බිස්නස් ප්‍රොසෙසින් එක ඩිසිෂන් මේකින් වලට තමයි ඒක තමයි එතන ආවේ. කො ඩේටා ෆෝකාස්ට් කරන ඒවා ඒක ඉතින් අර තියෙනවා නෝමල් මේ වල තියෙන එක කම්පැනි කම්පැනි වෙනස් වෙනවා. එතකොට දැන් ඔය අපි හොයලා බලනකොට වුණත් ගොඩක් අර අර ඔය ස්ටෙම් එකකවුන්ටිං පැත්ත ස්ටෙම් එකත් එක්ක රිලේටඩ් එකකවුන්ටන්ස් ලවුණත් මාර අඩුයි අත්තරම. ඉතින් ඕක ඒ දේවල් තමයි ඉතින් පේරන්ස්ලා හිතන්න ඕනේ. දැන් අපි දැන් ගොඩක් කලට අපිට තේරෙනවා සමහර පේරන්ස්ලා ඔව් කියන දැන් මං දැන් අපි දැන් මේකේ අපි මුල්ලේ ඉඳන් පටන් ගත්තොත් දැන් දැන් හර්ෂයට ඔය දින එක්ස්පීරියන්ස් එක ඒවත් එක්ක දැන් 8 වසර ඉන්න ළමයෙක් අපි හිතන ළමයෙක් ඉන්නවා දැන් පේරන්ට්ස් ලට ඕනේ මේ ළමයාව එක හයර් এডুকেෂන් නැත්තම් ලංකාවේ හරි වෙන يعني ලංකාවේ හරි හොඳ ඩිග්‍රී එකක් කරලා හරි මොනවා ඒ ළමයාව ජොබ් රෙඩි ඒ කියන්නේ අර අපි කියන්නේ අර අලුත් අලුත් දැන් වෙන රටවල USA වල UK වල තියෙන යූත් ජොබ් මාකට් එක වගේ ඒකට රෙඩි කරන්න ඕන නම් මොනවද කරන්න අපිට এডুকেෂන් සිස්ටම් එක වෙනස් කරන්න බෑනේ එකපාර ලංකාවේ ඒක බෑ. ඒක ඒක මම කරන්න කියන්නේ මෙහෙමයි ගොඩක් වෙලාවට අපේ ස්ටුඩන්ට්ස්ලාට හොඳයි ග්‍රේඩ් 8 එකේ ඉඳන්ම මැතමැටික්ස් සයන්ස් මැත්ස් ඉංග්‍රීෂ් පැත්ත වැඩි කරන එක. ඒක තමයි වැඩි කරන්න. හැබැයි දැන් ඒක කොහොම මොකද දැන් ඔය ස්ටෙම් පැත්ත දැන් ඔය 2030 වෙනකොට උනා ජොබ්ස් වලට යන ස්ටෙම් ජොබ්ස් එන්නේ ඇත්තටම. දැන් මම කියන්නේ ලංකාවට මාකට් කරලා නෙමෙයි, ලංකාවට මාකට් කරලනේ මම කියන්නේ, ඒ කියන්නේ ග්ලෝබල් මාකට් එක, ග්ලෝබල් ජොබ් මාකට් එක. දැන් හොඳ එක්සැම්පල් එකක් තමයි මේ ළඟදී අර සවුත් පෝල් එකට ඉන්දියන් අර මොකද්ද සැටලයිට් එක නේද ඉන්දියන් මේක ගියාට පස්සේ. දැන් ඒකේ මේ පාර මේ ළඟදී ඉන්දියන් ඉකොනොමිස්ට් කෙනෙක් කියනවා ඔගොල්ලෝ බලන්න 2032 වල ගොඩක් අර මොනවාද මේ මොනවාද ඇන්ටාර්ටිකා ඒවට තියෙන ඇග්‍රිමෙන්ට් එක අර ට්‍රීටි ඇග්‍රිමෙන්ට් එක 1962 ගහපු එක 2032 වල ඉවර වෙනවා. එතකොට හිතන්න ඒක ඉවර වෙනකොට කිට්ටු කළා තමයි මේක ගියේ ඇත්තටම. දැන් මේ මං කියන්නේ මේ හිතන්න නැති ජොබ් පැත්තක් යන්නේ. එතකොට දැන් එතකොට ඒක මේ වුණොත් ඉන්දියාවට පුළුවන් ෆුල් රයිට්ස් ඉල්ලන්ඩ අපි තමයි සවුත් පෝල් එකට අපේ මේ සැටලයිට් එක ගියේ ඒ ඒරියා එක මයිනින් කරන්න අපිට ඕනේ කියලා ඇත්තටම. එතකොට දැන් හිතන්න දැන් මම මේ කියන්නේ දැන් මේක මේ අපි තාම අපි කොතනද ඉන්නේ දැන් ඉන්දියා එහා පැත්තෙන් කොතනද ඉන්නේ කියන එක තේරෙනවද? එතකොට දැන් අපි එක පේ දැන් මම කියන්නේ පේරන් කෙනෙක්ට වුණත් ටිකක් ෆෝසයිට් කරන්න. දැන් ෆෝසයිට් කරනවා කියන එකේදී අර ගොඩක් වෙලාවට මේ එයාගේ කවුහරි ලොකු අම්මගේ දුව ඉන්නවා නම් එහා පැත්තේ ගෙදර ටියුෂන්ස් කෙනෙක් ඉන්නවා නම් කෝල් කරලා අහලා බලන්නේ අපේ පුතාට මොකද්ද හොඳ දේ කියලා. දැන් මේ ජොබ් ග්ලෝබල් මාකට් එකේ කොහොමද කියන එක ඉතින් මට අපිට කියන්න පුළුවන්. අපි හැම වෙලාවෙම අර වීලු කරන්න අර ටියුෂන් සර් කෙනෙක් ටියුෂන් මාස්ටර් MCC ගැන වැරදි දෙයක් කිව්වේ ඒ අර මම මේක ඇත්තට තව එකක් ගන්නවා ඕකේ කියද්දි අර ඒ කියන්නේ ලිසන් කරන්න එපා අර නෙගටිව් ඉන්ෆ්ලුවන්සින් කරන්නේ බෑඩ් ඉන්ෆ්ලුවන්සින්. ඒ කියන්නේ අපි අපි දන්නේ සබ්ජෙක්ට් එක අපි දන්නවා කියලා පෙන්නලා ඉන්ෆ්ලුවන්සින් කරනවා. දැන් ඕක සෝෂල් මීඩියා වලත් වෙනවා ඇත්තටම. එතකොට කතා අපිට තේරෙනවානේ කතා කරනකොට. දැන් අපිට ඇත්තට දැන් මහේල ජයවර්ධන ක්‍රිකට් ගැන කිව්වොත් අපිට ටෙක්නිකල් පැත්ත කිව්වොත් අපිට තේරෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි ඒක ගැන අපි එයාගේ එක එක්ස්ට්‍රැක්ට් එක අරන් අපි කියන්නේ කිව්වොත් මොකක්ද එන්නේ? ඒක නිකන් ඩිසාස්ටර් එක ජෝක් එකක් වෙනවනේ. ඒක එයාට දෙන්න ඕනේ තේරෙනවද? මං තේරෙනනේ මං කියේ ඒක එයාට. එතකොට අපි හිතමු වෙන දෙයක් ගැන කරනවා නම් එහෙම දැන් ටියුෂන් කෙනෙක්ගෙන් ගිහිල්ලා හවොත් එහෙම ළමයිගේ මෙන්න මෙහෙමයි මේ විදියට යන්න කියලා. එතකොට ඒක සම්පූර්ණ ඩිසාස්ටර් එකක් වෙනවනේ ඇත්තටම. දැන් ඕ අපිට දැන් පේරන්ට්ස් එක්ක මට මේ ගිය දවස් ටික වුණා මට කතා කරනකොට මට තේරුණා ඒ ගොඩක් පේරන්ට්ස්ලා ඇත්තටම ස්ටක් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ අනිත් එක තමයි ඒගොල්ලෝ හිතන්නේ ඔය සමහරලාට කියන මගේ මගේ පුතා හරි මගේ බබා හරි දුව හරි ඔහොම කියලා කියන එයා හරි ස්මාර්ට් එයා ඒ නමයක් ගත්තා ඒ අටයි බී එක එහෙම. ඒතර මං අහන්නේ මොකක්ද එයාගේ තියෙන ඒ කියන්නේ එක 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 පේරන්ට් කෙනෙක් මං අහුව මොකක්ද රොමැන්ටික් ලයිෆ් එක ගැන කියලා මම එහෙම ඇහුවා. ඊට පස්සේ දැන් මේ පේරන්ට් අපේ වයස එක්කනේ එහෙනම් මං හැම දැන් ඔයාලගේ කාලේ ඔයාලා මූවීස් බලනවා අරවා කරනවා මේ දැන් ළමයිට නෑ නෑ එහෙම දෙයක් නැහැලු ඇත්තට. මේගොල්ලෝ එක්ක ෆෝන් එක ගනි ගේම් එකක් ගහයි කම්පියුටර් එක බලන එච්චරයි. එතකොට මං ඇහුවා එතකොට ඔයාලා කොහොමද ළමයෙක්ගේ ඔය ඉන්ටියුෂන් කියන එක ගැන ඩිවලප් කරන්න කොහොමද? මම මේක ඇත්තට මේ අදත් ඔය මේ මට හම්බෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් තමයි ෂොක් වෙලා හිටියා. මං කිව්වා දැන් මේ කාලේ දැන් පේරන්ට්ස් රට උනා තේරෙයි ගොඩක් වෙලාවට ඒ තමන්ගේ ඒක ඒක වෙනවා ගොඩක් අවුරුදු 17 18 ළමයන්ට උනත් ඒගොල්ලෝ අනිවාර්යයෙන් හැම වෙලාවෙම ප්‍රූෆ් එකක් ඉල්ලනවා ඒක ඒක එක්සෙප්ට් කරන්න.
මොකක්කරි ප්‍රූෆ් එක. එතකොට කොහොමද ප්‍රූෆ් එකක් දෙන්නේ? තේනවාද? එතකොට එඩියුකේෂන් එකේදී අපිට ඒක කියන්න බෑ, මේ මෙන්න මෙහෙම දැ ඔය ආගමික මොකක්හරි රිලිජස් මැට එකක් නෑ, එක කමන්න හැම ආගිව් කර. දැන් මේ වගේ දේකද අපි කොහොමද ප්‍රූෆ් එකක් දෙන්නේ? එතකොට ඔයාලටුනත් තේරෙන ඇති, අපි දැන් මම 2006 මේ ෆීල්ඩ් එක පටන් ගත්තා, මම ජෙනරේෂන් ගොඩක් කතා කරලා තේරෙන අපිට තේරෙනවා එන්නේ එන්නේ ළමයෙක් අපි දෙයක් ළමයෙක් අපි දෙයක් දැනගෙන අපි කිව්වා මේක පිළිගන්න ඇත්තටම. එතකොට ඒ පිළිගන්න ඇත්තේ ඒක ළමයාගේ ස්මාර්ට් ගතිය නෙමෙයි, ළමයා දන්නේ නැතිකම ඇත්තටම නෑ. මොකද ඒක ඒක 100% මොකද දැන් අපි හිතමු ළමයෙක් ස්මාර්ට් නම් ළමයා ඒ නමයක් ගත්ත එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඒ නමයක් ගත්ත එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ, එයාගේ කොහොමද අනිත් එක්ස්ට්‍රා දේවල් ටික. එතකොට එයා දැන් ළමයාව අම්මලා ගෙදර තියාගෙන මේ ඔක්කොම කරලා පාඩම් කරලා කාර් එක එක්කන් ගිහිලා අරවා මේ ඔක්කොම ටික් කරනවා. ඒ කරාට ඒ ළමයා එක්ස්ට්‍රා දෙයක් දන්නේ නැහැ ඇත්තටම. ඒක ගොඩාක් ඒ දේ ඇති වෙලා තියෙන්නේ. දැන් මෙහෙදි වුණත් අපි දැකලා තියෙන ගොඩාක් සවුත් ඒෂියන් ක්‍රවුඩ් එක එක්කෝ සවුත් ඊස්ට් ඒෂියා වලින් එන ළමයිට ඒ ප්‍රශ්න තියෙන. හැබැයි ඩිවලප් කන්ට්‍රීස් හරි ඉන්දියාවල එක සෙක්ෂන් එකක් අපිට ඒ ළමයිට එහෙම දෙයක් නැහැ. ඒ ළමයි කවදාකවත් ආගිව් කරගෙන යන්නේ නැහැ දෙයක් යනකොට ඇත්තට. දැන් ඔයගොල්ලෝ දැන පේනවනේ ලංකාවේ අපේ Facebook එකේ මොන හරි පොලිටිකල් ටොපික්ස් එකක් ටොපික් එකක් දාන්න, ඒ ටොපික් එක හරි වෙන මොකක් හරි සයන්ස් ටොපික් එකක් මොන හරි දාපු ගමන් දන්නේ නැති වෙන දේවල්නේ කියන්නේ. ඒතොර ඒ බලන්න ඒ පැටර්න් එක ඒක දිගටමයි. ඒතොර ඒක දැන් පේරන්ට්ස් ඇහුවා මං අහන්නේ කොහොමද මේක හදන්නේ, කොහොමද ඔයාලගේ මේ ඉන්ස්ටින්ක්ට් විදිහට ගන්නෙ ළමයෙක්ට. ඒ කියන්නේ අපි මේකම රීසනින් කියන්න ඕනේ, මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා, මේක මෙහෙම මේ. දැන් අන්තිමට බලන් ගියාම end of the day වැඩකුත් නැහැ එච්චර ආගිව් කළා ඇත්තටම. ඔව් තේරෙනවද? අපි එක පොයින්ට් එකෙන් යට එපා වෙනවා මේ වැඩක් නැහැ කියලා. අබ්බයි දැන් මම උන සමාලලාට කියන්නේ මෙයාට කොච්චර කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. එයා වෙනම දෙයක් කරන එක්ක එයා යාගේ යාළුවට කතා කරලා අහනවා. ඒ යාළුව කියනවා මෙහෙමයි, දැන් අපිට ඉස්සර ඒ කාලේ කියන්නේ අපිට වැඩිය එක්ස්පීරියන්ස් එක වැඩිමල් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා අහන්න කියලානේ. එතකොට ඒ කාලේ අපිට කියන්නේ එහෙම. එතකොට අපි අහන්නේ එහෙම. තේරෙනවද? දැන් ඔය ක්‍රිකටර්ස් ලාගේ කේස් එකේදී අර සමහරලාට කියන්නේ අර අර්ජුන රණතුංගම කිය අපේ ඒ කාලේ ප්ලේයර් කෙනෙක් ආවම අපි දාන්නේ අසංග ගුරුසිංහ හරි රොෂාන් මහනාම එක්ක දාන්න කියනවා. ඇයි? එතකොට ඒ මම මේක එක්සැම්පල් එකක් මම මේ ක්‍රිකට් එකේ. එතකොට අතනදී ළමයි ගොඩක් වෙලාට ඇයි මේ ඩිසිෂන් එක අර යාළුවගේ, යාළුවත් ඉන්න එක්ස්පීරියන්ස් ළමයාත් ඉන්න එක්ස්පීරියන්ස්. එතකොට ඒකේ හොඳටම පේනවා දැන් මේ මේ දේවල් වලදී අර පේරන්ටින් කියන එක එළියට ගිහිල්ලා තියෙනවා. ස්පෙෂල් ශ්‍රී ලංකන් පේරන්ට්ස් ලාගේ, ශ්‍රී ලංකන් සවුත් ඒෂියන් සමහර. එදවාට දැන් USA වල හෙලිකොප්ටර් පේරන් කියලා මම දැක්ක මේ ළඟදී. ඔය ලංකාවේ මෝටිවේෂන් කරන කෙනෙක් ඒකත් වරද්දගෙන කිව්වා හෙලිකොප්ටර් පේරන්ටින් කියන එක කරන්න එපා කියලා. එතකොට ඒ දැන් මේ පාර US ඉලෙක්ෂන් එකේ අපි හොඳ පැත්ත ගන්න විවේක් රාමසාමි කෙලින්ම කිව්වේ ස්ටුඩන් ළමයාගේ එඩියුකේෂන් එක ඩිසයිඩ් කරන්න ඕනේ පේරන්ට්ස්ා කියලා. එතකොට ඒකනේ USA වල බිස්නස් ස්කූල්ස් වලට යන මේවල අම්මලානේ ගොඩක් ගෙනල්ලා කරන්නේ ස්කෝලර්ෂිප් එකට එක්සෑම් මේ එසේස් ටික. ඒගොල්ලන්ට ඕන මොන යුනිවර් මොනාද ස්පෝර්ට්ස් කරන්නේ ඒ ටික ඔක්කොම කරන්නේ අම්ම පේරන. දැන් ප්‍රශ්නේ තියෙන ලංකාවේ අපිට තේරලා දෙනවා අම්මලා කෙලින්ම අතල්ලා දාලා ළමයට දෙනවා ඔයා තමයි මේක දන්නේ ඩිසයිඩ් කරන්න කියලා. එතකොට ළමයා හිතනවා මේ මේ කාලේ ළමයට ඕන දේ කරනවා. ළමයා දැන් අර දෙවංජන මෙදා කිව්වේ මොකද නෙට්ෆ්ලික්ස්ම ප්‍රෝග්‍රෑම් එකක් බලලා මේ දැන් ළමයට හිතන දේ කරලා වැඩක් නැහැ කියලා. මතකද මොකද ප්‍රෝග්‍රෑම් එක? ඒක මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන අර how to give කියලා තියෙන එක how not to ඔව් give ඒක ඔව් best seller ඒක ඇත්තට. දැන් වායක මගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවනේ ඉතින් ඇත්ත ඒක. දැන් අපිට ඒක දැන් තේරලා තියෙනවා. දැන් මේ 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 එන්න එන්න ගිහිල්ලා ඒ කියන්නේ සමහර ළමයිගේ අපි දැකලා තියෙනවා, අපි පර්සනලි දැක්ක අයගේ තියෙනවානේ ඒ හෙන ටැලන්ට් සියන ළමයි යාලට ඕන ඩිසිෂන් ගන්න කියලා මෙස්ට් අප් කරගත්තේ ඒවා සෑහෙන්න. දැන් ඔය අපේ ඔෆිස් වලදීම ජොබ් වලින් අයින් වෙලා ගියා අපි දැක්ක ඇත්තටම. දැන් ඔය ඒවා ඒක තමයි දැන් මම හිතන්නේ මේ කතාව යද්දි තේරෙන ඇති يعني පේරන්ට් කෙනෙක් වුණාම පේරන්ට් උත් අප් ටු ඩේට් ඉන්න ඕනේ ඉන්න ඕනේ. දැන් දැන් ඕකේ මෙහෙමයි දැන් ඕකේ දැන් නිදහසට කරුණු ගොඩක් කියලාට කියනවා මෙහෙමයි මේ එඩියුකේ සිස්ටම් එක තරක්කාරී ඒකයි අරගයි එහෙම නෙමෙයි ඔප්ෂන්ස් තියෙනවා හැම ළමයටම ඒ කියන්නේ කරගෙන යන්න පුළුවන් ඒ කියන්නේ ටැලන්ට් එක අඳුරගන්න එකයි ළමයාට ටැලන්ට් එක අඳුරගන්න ටයි ළමයා ඒකට ගයිඩ් කරන එකයි මම හිතන්නේ ඔහේ අතහැරලා දාලා එයාට කැමති දෙයක් කරගන්නවා කියන්නේ දෙකක් දෙක මම දෙක ඕකත් අහගෙන තියෙනවා ඕ දැන් අපේ මං හිතන්නේ 80%ක් විතර පේරන්ට්ස් ලාගේ ඒක. දැන් අපි හැම වෙලාවෙම කියන්නේ ඒ කියන්නේ පේරන්ට්ස් ලාට අප්ඩේ ඒකනේ. දැන් අපි ඔෆිස් එකක දිනනත් අපි කියන්නේ අම්මා තාත්තා එක්කන් එන්න කියලා.
මොකද අම්මා තාත්තා එක්ක අම්මා තාත්තත් එක්කම තියලා ළමයාට කියනකොට මේ වෙනවා. මොකද අපි දන්නා ළමයා කොහොම ගියත් අපි පර්සනලි දන්න දෙයක්නේ. අවුරුදු 18ත් 25ත් ඒක අපේ කාලෙත් තිබ්බ ඇත්තට. 18ත් 25 අපිට එක්ස්පීරියන්ස් එක නැහැ. මේ ජෙනරේෂන් එකේ ජෙන්සී හරි ඔය එක්ස් වයි සෙඩ් හරි මොකක් හරි ජෙනරේෂන් එකේ මේ එකම දේ වැඩිපුර උනේ සෝෂල් මීඩියන් කම්පියුටර් සිස්ටම්ස් ගැන දැනගත්ත එක එච්චරයි. එතනින් එහාට අපේ එඩියුකේෂන් සිස්ටම් එකයි ඉන්ටර්නැෂනල් ස්කූල් ගියත් ළමයි එකයි ඒ හැම දෙයක්ම එකයි එතන තියෙන. ඒ වුණාට අර දේ අර ලයිෆ් එක්ස්පීරියන්ස්. ඒතකොට දැන් පේරන් කෙනෙක්ට තියෙන අවුරුදු 40ක් 50ක් වෙනකොට තියෙන දැන් ඔය ඒක ඇත්තටම සමහර ඔය ලංකාවේ ඉන්න YouTube කරන පොලිටිකල් ඉන්ෆ්ලුවන්සින් කරන YouTube අය තමයි ඇත්තට මේක බ්‍රේක් කරේ. ඔය ඔය හරියට සෙග්‍රිගේට් කරේ. නිකන් වයසක අයගෙන් අහන්න බා වයසක අයට තේරෙන්නේ නැහැ මේ ඕගොල්ලන්ගේ අම්මලා කරපු මිස්ටේක් ඔයාලා කරන අර ඒ වගේ එතන දෙයක් හැදුවනේ. තේරෙනවද? ඒක මම හොඳට දැක්ක අර කුණුහරුප එහෙම කියන YouTube කෙනෙක් ඉන්නවා. යා ඒගොල්ලෝ එහෙම තනි කර මේක ඒක කිව්ව ඇත්තට ඕපල්ලි. ඕගොල්ලෝ අම්මලා තමයි මේ මිස්ටේක් එක කරේ. අම්මලා මිස්ටේක් එකක් කරපු එකක් නෙමෙයි ඇත්තටම. තේරෙනවද? ඊට පස්සේ දැන් අර පේරන්ට්ස් ආව ඔන්න ඔතනින් ගොඩාක් ඈඩ් කරා ඇත්තට මේගොල්ලෝ. එතකොට දැන් ලොකු ලොකු සීවියස් නිකන් අර ඕ නිකන් අර පේ දැන් දැන් අපි අපි එක අපි සිංගල් ඉන්ඩිවිජුවල් කෙනෙන්නේ. දැන් හැම ළමයටම දැන් ඔය 144 ඉන්න ළමයට අම්මයි තාත්තයි අනිත් ගොඩක් වෙලාට ඉන්නවානේ 80ක 90ක ඉතර අම්මයි තාත්තයි ඇති. එතකොට 144ක් ඉන්නවා නම් එතකොට පේරන්ට්ස්ලා කීයද අනිත් පැත්තට ඩබල් වුණොත් එහෙම. තේරෙනවද? එතකොට 144 120ක් 130ක් ඉතර ඔක්කොම આવොත් ළමයිනුයි අම්මලා තාත්තලා ආවා. එතකොට අර අර එතකොට ඒගොල්ලෝ කියන ඉදිරිය අර 180 අම්මා තාත්තලා ඔක්කොම ඩම් වෙන්න ඕනේ. ලංකාවේ population එකේ භාගයක් භාගයක්. එතකොට භාගයක් මේ මේ අර ඒකයි මං කිව්වේ අර මේකෙදි මං කිව්වේ අර 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 අම්මලා තාත්තලා උන්ට අර අර පොසිටිව් ඉන්ෆ්ලුවන්සර්ස් ලාගේ එක බලන්න කියලා. ඒ කියන්නේ මේ තේරුම නැතුව එක්ස්පීරියන්ස් යන්නේ නැතුව පොලිටිකල් අයිඩියොලොජි එකක් වැරදි විදියට ඔළුවේ දාගෙන අර එයාලගේ පොලිටිකල් සෙන්ස් එකෙන් අර එක එක දේවල් චේන්ජ් ඒව වල්ල වැඩන ඒව බලපුවහම අනිවාර්යෙන් අපේ අර ලංකාවේ අපේ පොඩි ඉන්න සිස්ටම් එක අම්මලා තාත්තලා උනත් අනිවාර්යෙන් ඕපන් ලියෝක කතා වෙනවා ඇත්තටම. තේනවා? එතකොට ඒ ඒ ඉන්ෆ්ලුවන්සින් එක එක්ක මං මේ පාර මේ මේ ඔය ලාස්ට් 2 years වලදී මං දැක්කේ ගොඩාක් පේරන්ට්ස්ලා ළමයා ඈත් වුණා ඇත්තට. ඔය ඩිසිෂන්ස් වලදී අපි දැකලා තියෙනවා. එතකොට ළමයා කැමති නැහැ පේ ළමයාගේ ඔළුවේ තියෙන මේගොල්ලෝ මේ වැරදි දේවල් කරලා මේ මොනවාද මේ අපිට මෙහෙම වුණා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර පොලිටිකලි දාගෙන තියෙනවා. ළමයා දන්නෙත් නෑ ඊටත් වඩා මේ කියන්නේ ළමයා මම දන්නේ නැහැ ඇත්තට. මොකද පේරන්ට්ස් දීපු හાર્ඩ් ලයිෆ් එක ළමයෙක්ට තේරෙනවාද? අපි අපි දන්නවා අපේ වයසේදී අපි කොච්චර හાર્ඩ් ලයිෆ් එකක් ආවද කියලා. તો ළමයට එහෙම දෙයක් වෙලා නැහැ. ඕකේ ඕකේ අර ස්පෙෂලි ඔය සමහර ලාට දැන් ඔය මම දැකලා තිනා මේ මේකත් මේ ටොපික් එක අපි කතා කරගෙන ඉන්න එක ඔය සමහර ඔය මම දැකලා තිනා يعني ප්‍රොෆෙසර්ස් ලවුනත් ඇවිල්ලා ගිනා මේ ස්විස්ලන්ඩ් වල සිස්ටම් මේ ලංකා ඩෙන්මාර්ක් කළ එතකොට නෙදර්ලන් ළමයිනුත් ළමයි කියන අනිත් පැත්තට කියන තමයි දැන් මොනවද වෙන රටවල ළමයි මේ මේ ඉතාලියන් ඩිසිෂන් ගන්නවා ඒ මේවා කියන හැබැයි ඔතන මං දකින්න දැන් ඔය ඕස්ට්‍රේලියාව ගත්තත් USA ගත්තත් ඒ ළමයි සාමාන්‍ය අවුරුදු 15 16 දෙකලෝ ජොබ් එකක් කරන්න පටන් ගන්නවා ජොබ් එකක් එතකොට කරනවා. 20 22 වෙද්දි ළමයට 5 years විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ලංකාවේ ළමයි ජොබ් එකක් කරන්න පටන් ගන්නේ අවුරුදු 25 නුත් පස්සේ හැබැයි අර ඒගොල්ලෝ අර අරක අරක බලලා ඒක බලලා එනවා උපදෙස් දෙන්න හරි අපි කියන්නේ ඉතින් ලාර ඉතින් දැන් දැන් දේවංජන කිව්වා ඊට වැඩි හොඳ නැද්ද ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා ලංකාවේ අවුරුදු 15 16 දී ළමයට ජොබ් එකක් කරන්න පටන් ගන්න කියලා. ඔව් ඒක කියන්නකො. එතකොට තේරෙනවද? දැන් ළමයට ඒක කරොත් එහෙම අඩු ගණන් දැන් tax file number අවුරුදු 18 වෙනවා. ළමයේ කීයක් හැදෙනවද ඇත්තට අවුරුදු 15? දැන් මම ඔය එක example එක ටයිම් එකත් එක වර්ක් කරන එක අපි ඔයගේ ඉන්ටුවිෂන් එක රෙස්පෙක්ට් කරන එක respect කරන එක negotiation sales skills තේරෙනවද? ඒ කියන්නේ communication ළමයාගේ අර forward වෙන එක ළමයාට කොච්චර දෙයක්. ලංකාවේ ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා මේ මම අද පොඩ ප්‍රශ්න අහන වැඩි ඔව් මේ මාතෘකාව කියන්නේ මේ අර දැන් ඔය සමහර අම්මලා ඉතින් ඉන්න දැන් ඔය ඔය මම උනත් කතා කරද්දි මම පර්සනලි මම දන්න දේ තමයි දැන් ඔය ලංකාවේ ජොබ්ස් තියෙනවා 16 plus වැඩ කරන්න පුළුවන් නේ ළමයට මැක්ඩොනල්ඩ් එක පිස්සා හට් එක ඒ නේද ඩිමීනින් වගේ එක නෑ වැඩක් නෑ මේ කරලා ඒ කියන්නේ අම්මලා හොයන්නත් එක සැර executive level job එක job job එක job එක අද රුපියල් 10,000 11,000 පඩියට සමහරට බැංකුවේ ගිහිල්ලා ඔය පියන් ජොබ් එක කරනවා. හැබැයි අරගේ ඔව් බැංක් ලෙටර් එක ඉඳගෙන ඉතින්. අනිවාර්ය අනිවාර්ය. දැන් දැන් ඔයා ඔගේ කියනකොට මම අපි මේ මේක දාන්න කලින් මම මගේ යාළුවෙට කතා කරා. අපිත් එක පොඩි කාලේ හිටපු කඩවත හිටපු යාළුවේ. ඊපස්සේ විනාඩි ගියාම යාළුවා කිය මචං මතකද ඇත්තට මේ ඇත්ත දෙයක්. ඔය ඒ ඒගොල්ලන්ගේ
තිබ්බා මේ ගෙදර මං හිතන්නේ අවුරුද්දක් පරණ රතිඤ්ඤා ඔය ෆයර් ක්‍රැකර් රතිඤ්ඤා ස්ටොක් එකක් තිබ්බා. ඔය ස්ටොක් එක තිබ්බම අපි මායි ඔය යාළුවයි එතකොට අපි දෙන්නට වයස අවුරුදු 14ක් විතර ඇති. 14 දී මේ ඔතනින් කතා කරනකොට ඒ මගේ යාළුවා ගෙනම වාසනා වාසනා බේරත්න කියලා DS එකට ගියේ. වාසනාගේ තාත්තයල කිව්වා උඹලා දෙන්න ඔය ඔතෙන්ටලා බයිලා කතා කර කර ඉන්නාට හොඳ නේද අර රතිඤ්ඤා ටික වික්කොත් කියලා කිව්වා. ඒක පාට අපිට ඕක කිව්වා මේ ඇත්ත මේක සීරියස්ලි ඇත්ත වෙච්ච ඉන්සිඩන්ට් එකක්. ඊට පස්සේ දැන් අපි ෂොක් වුණා. ඊට පස්සේ මගේ යාළුවා ඇහුවා හරි දැන් මේක අපිට වික්කොත් අපිට කීයක් දෙනවද කියලා. දැන් ඒක මම මේ කියන්නේ නෙගෝෂියේෂන් තේරෙනවා. හරි මේ ස්ටොක් එක විකුණන්න ස්ටොක් එක වික්කොත් එක්කෙනාට රුපියල් 3000 3000 දෙන්නම්කෝ. මම මේ කියන්නේ 1991. 91 1991. ඊට පස්සේ අපි මොකක්ද කරේ? අපි ගත්ත ස්ටොක් එක මට මතකයි ඒක ඒගොල්ලන්ගේ ගෙදර එක ස්ටෝරේජ් එකේ හාෆ් වගේ තිබ්බා ඒක. ඊට පස්සේ උදේ 8ට ගියා ෆාමසි එක ගාව ගැහුවා ඔක්කොම ටික. ඒගොල්ලන්ගේ ෆාමසි එක ඉස්සරහම ඔක්කොම ටික ගහලා හරියට හවස 4:00 වෙද්දි මුළු ටිකම විකුණලා දැම්මා අන්තිවල. මම දැන් රුපියල් අපිට ඒ කාලේ අපිට ආවා ග්‍රොස් සේල්ස් තිබ්බා අපිට 25,000ක් රුපියල් 30,000ක් වගේ. අපිට ඒ ගාන අපි වික්ක මට මතක හැටියට. ඊට පස්සේ මට මතකයි මට මගේ ෆස්ට් සේල්ස් ජොබ් එක නේ අතර අතර දැන් අපි ඒක කරපුවාම දැන් ඇත්තටම ඒකෙදි අපිටත් තේරෙනවානේ අපිටත් අනික අපිවත් වැලියු වෙනවානේ. ඒතර දැන් අපිට අනිත් එක තමයි දැන් ඒකත් එක්ක තව කියන්න ඕනේ දැන් එතන එයා කිව්වා නම් මොනවාද මේ ඔන්න ඕක විකුල්ලෙන්ඩ ඔයාලගේ බලන්න කියලා කිව්වනම් අපිට පස්සේ කාලෙක තේරේ එයා අපිව ස්ක්‍රූ කරන්න හැදුවා නේද කියලා. කියන අර ඒ වුණාට එතන ඒ තාත්තත් හොඳ වැඩේ කරේ හරි වා වික්කොත් ඔයාට මේ ගාන දෙන්නම් කියලා. ඕක වික්කොත් දෙන්නම් කියලා. එහෙම තමයි කිව්වේ. දැන් මම මේ ළඟදී ඔය අපි ෆලෝ කරන නික ඔය බලනේම මාක් කියුබන්ගේ එකක් බලනකොට ඔය ඒ එක්සැම්පල් එක මෙයාට කියලා තියෙන මොකද්ද ගාබේජ් රබිෂ් බෑග්ස් වගේ. ඒ තාත්තකවලු ජොබ් කරන්න ඕන නම් ගිහිල්ලා විකුණන්න. ඒ කාලේ ඩොලර් 6ට විකුණලා තියෙනවා. ඒ කියන්නේ දවසක ඩොලර් 6ක් හරි. ඉතින් ඒ ඒ ඒ සේල්ස් ස්කිල් සේල්ස් ඇත්තටම වෙන්න ඕනේ. ළමයක අම්ම කෙනෙක් වුණත් අපිට ඇවිල්ලා කිව්වොත් නෑ මගේ පුතා පාවෝ යා මේ ටික කරන්නේ මෙහෙම කරන්නේ එහෙම දෙයක් නෑ. මං ඒකනේ මං අර සමහර වෙලාවට අහන්නේ ඇයි ළමයෙක්ට ගෙදර බාත්รูම් එක හරියට වොෂ් කරන්න දෙන්නේ නැත්තේ ටයිම් එකක් දීලා. අපි කියමු ගෙදර බාත්รูම් සුණත් තියෙනවා. දැන් මං හොඳ එක්සැම්පල් එකක් කියන ඕකට ඔය ගියපාර අපි ගියා ඔය ලංකාවේ ඔය කොලඹ ස්කූල් එකකට ඔය අපේ ඔෆිස් එක ගාව තියෙන ස්කූල් එකට ඔය මතකද අර නම් කියන්න ඕනේ නැහැ ගිහිල්ලා ඒකෙදි ප්‍රසන්ටේෂන් එක දෙන්න ගිය වෙලාවේ මම ගියා මම වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා ගියා. ඇත්තට මට බලන්න ඕනේ දැන් මේක බොයිස් ස්කූල් එක මට කොහොම හරි දැන් ඒ ප්‍රිෆෙට් කෙනේ මාව එක්කන් ගියා ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට්ස් ලාගේ වොෂ්රූම් එකට එක්කන් ගියා. ඒකත් තනිකර මෙස් එක. ඊට පස්සේ කිව්වා නෑ සර් සර් අපි යන් වෙන එකට කියලා ගිහලා ටීචර්ස් ලාගේ එකට ගියා. එතකොට ටීචර්ස් ලාගේ ඊටත් හපන් ඕ වතුර හැමතැනම පුටුවක් අර චූටි මං ඉදන් ග්‍රේඩ් 1 ළමයිගේ පුටුවක් තිබ්බා. අඩුම ගාන එතන අර දැන් කෙනෙක් එනවා කියලවත් අපි කියමු කවුරු එනවා කියලා. අද අපි නම් ගේකට එනකොට උනත් ගෙදර වොෂ්රූම් එකේම මේව කරලා තියෙනවානේ කවුරු හරි කෙනෙක් යන්න උන. දැන් එහෙම නැහැ. එතකොට මං කල්පනා මං ඕවා ගැන ඇත්තට හරි මේ ඔය පොඩි පොඩි දේවල් ඇත්තට අපි බැලේ. එකක් තව එකක් තියෙන එක්සැම්පල් එකක් ඔය කැන්ඩිවල කියලා කැන්ඩිවල තියෙන බෙස්ම බොයිස් ස්කූල් එකක ටීචර්ස් ලාගේ මං හිතන්නේ ගෙට් ටුගෙදර් එකක් තිබ්බා. එතකොට ඒ ටීචර්ස් මම දැක්ක ගොඩක් ඉංග්‍රීසියෙන් හොඳට කතා කරනවා එහෙම. ඊපස්සේ මම වොෂ්රූම් එක ගාවට යන්න හදනකොට එතන තව ලේඩි ටීචර් කෙනෙකුත් ආවා මේල් එක් කෙනෙකුත් ගියා දෙන්නේ. අර මම බැලුවා අර මේල් එක් කෙනා අර අර ටීචර්ට දොර ඇරලා දුන්නේ නැහැ යන්න ඇත්තටම. එයා කඩාගෙන ගියා අර ටීචර්ස් කඩාගෙන ගියා. ඒතොර ඒක එක ඒ එක ජෙනරේෂන් එකක ඇත්තට දැන් මේ 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 මේවා ලොකු මිස්ටේක්ස් ඇත්තට. ඒවා දැන් මං කිව්වේ ටීචර්ස්ලා මේ විදිහට යනකොට ළමයිට කොහොමද මේම යන්නේ කියලා. අපි හොස්පිටල්ටි ස්ටඩි කරන කට්ටියක් දැක්කනේ ඕකනේ දැක්ක දැක්ක අපි ඕක අපි කියනවනේ මතකද අර කොහෙද මේ කොළුපිටිය අපි අර මොකද ක්‍රස් කැට් එකේ එතන කැෆේ එකේ ඉඳද්දි අපි හැමදාම බලනවනේ හොටෙල් ස්කූල් එකේ ළමයි යනකොට පිරිල් ළමයි 5 දෙනෙක් ගියා ගර්ල්ස් 3 දෙනා පිටිපස්සේ යනකොට ඒ පිරිල් ළමයි 3 දෙනා දොර මේව කරගෙන යනවා ගර්ල්ට දොර දෙන්නේ දොර ඇරලා දෙන්නේ ඇත්තට. ඒක සාමාන්‍ය මන් දන්නේ නැහැ මොකද්ද රීසන් එක කියලා. එතකොට එතකොට ප්‍රශ්නේ තියෙන ඒ ළමයිගේ ප්‍රශ්නයක් නෙමෙයි ටීචර්ස් ලාගේ ප්‍රශ්නයක් තියෙනවා නේද ඇත්තටම. එතකොට තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඇයි දන්නේ දැන් ළමයිට ඒ විදිහට මේව කරන්න. එතකොට තමයි ඔය හොස්පිටාලිටි ඉන්ඩස්ට්‍රි එකටත් ගියාට පස්සේ ඒගොල්ලෝ අර එතනින් එහාට කස්ටමර්ට උනා සර්විස් එක දෙන්නේ නැත්තේ.
දැන් ඔය අපි ඔය කියන පොඩි පොඩි දේවල් අපි කියන හැම එකෙන්ම වෙන්නේ ඔය ස්ටුඩන්ට් රෙඩි වෙන එක ගැන. යා ඕවර්සීස් ස්ටඩි කරන්න ගියන නැත්තම් ඔය ගොඩක් ඔය අද මට කතා කරපු පේරන් කෙනෙක් ගොඩක් කල් දැන් දැන් මේ ස්ටුඩන්ට් කෙනෙක් කපාර ඕස්ට්‍රේලියා ගියාම යාට කල්චරල් ෂොක් එකක් එයා මොන හරිනවා කියලා. ඔය ඉතින් කල්චරල් ෂොක් එකක් එන්න පුළුවන් ඔය දේවල් වලට රෙඩි වුනේ නැත්තම්. රෙඩි වන් ඉතින් ඒ කියන්නේ ඒක අත්තට අවුරුදු 15 දී පවා ඒ පා දැන් මම මේ ළඟදී මේ දැක් මේ ළඟදී දැක්ක කවුරු හරි නිව්සීලන්ඩ් ගිය කපල්ලයක් දාලා තිබ්බා. මම දන්නේ ඒක අත්තට බොරුවට දැම්මද කියලා. නිව්සීලන්ඩ් වල එපා වුණා ලයිෆ් ශ්‍රී ලංකන් ලයිෆ් ස්ටයිල් එක වගේ නෙමේ, මේ ලයිෆ් ස්ටයිල් එක මාර අප්සෙට් කියලා. ඒතර මම කල්පනා කරා දැන් අපි ඇත්තට ඒකනේ අපි බ්ලෙන්ඩ් වෙන්න ඕනයි කියන්නේ. ඒ කියන්නේ අපි මේ තියෙන හැම සිස්ටම් එකක්ම එක ඕ දැන් දැන් ඒ දැන් ඔස්ට්‍රේලියාවල සිස්ටම් එක මං අවුරුදු 20ක් ඉඳලා ඔස්ට්‍රේලියන් සිස්ටම් එක ඒ කියන්නේ මට මාරම කම්ෆර්ටබල්. හැබැයි UK විදිහට අපිටත් ඕක ආව ඇත්තට. මොකද UK මාර ලේඩ් බෑක්, අරවා මේවා ප්‍රශ්න තියෙනවා ගොඩාක් විදියට තියෙනවා. එතකොට දැන් අපි වුණත් ඒකට ඇජස් වුණා ඇත්තට. ඒ කතා කළා කොහොමද වෙන්නේ අර අර අපිට කවදාක කිසිම එකක් අර රටේ විදියට මේ රටේ විදියට කම්පයා කරන් යන. එතකොට අපි අනිවාර්යෙන් ෆේල් වෙනවා. එහෙනම් එතකොට ඒකේ තියෙන දේ තමයි අර අර එයාලා අර අවුරුදු 14 15 ඉඳන්ම අර අර මේ දේවල් හැදිලා නැහැ. සමහරට අම්මලා තාත්තලාට තේරෙන්නේ නැතුව ළමයිට කියන්න මෙන්න මෙහෙම මෙහෙම තමයි යන්නේ කිය. එතකොට දැන් ඒ කියන්නේ අර මේ end of the day අපි අම්මලා තාත්තලාට අපි කියන්නේ මේ කියන දේවල් ඔලුවට ගන්න. සමහර දේවල් අර අපිට මෙහෙම particular target කරලා කියන්න බෑ. ඒක target කරලා කිව්වොත් offensive වෙනවා නේද? අර සමහර ඩිස්ක්‍රිමිනේටරි වෙන්න පුළුවන්, ඔෆෙන්සිව් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි කියන්නේ. ඒකින්ද අර 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 හරියට තමන්ගේ ඒ ළමයාව කොහොමද අවුරුදු 15 දී ඉඳන් ඩිවලප් කරගෙන යන එක. ඒ දේවල් කරන තව එකක් තමයි මම දැක්කේ ඔය දැන් අත්‍තර අපි කතා කරන්න ගිය ටොපික්ස් එකනේ. අපි සෙන්ස් ඔෆ් හියුමර්, එතික්ස්, ග්‍රැටිටියුඩ්, ඉන්ටියුෂන්, සේල්ස් ඇන් නෙගෝෂියේෂන් ස්කිල්ස්, හියුමන් නේචර් ළමයට කියලා දෙන්න ඕනනේ ඔක්කොම. ලිසන් ටු පොසිටිව් ඉන්ෆ්ලුවන්සින්. මේක ලංකාවේ ගොඩක් අපි දැකලා. දැන් මම වුණත් ලංකාවේ අපි මං කිසිම දවසක පොලිටිකල් බ්ලොග් එකක් බලන්න ඇත්තට. ඒ හැම එකෙම ටයිම් වේස්ට් ඇන් රබිෂ් ඇත්තට. ඒකේ තියෙන්නේ එක්කෝ අරයට බයිනවා, එක්කෝ සාකස්ටික් විදියට තව කෙනෙක් ගැන කියනවා, එක්කෝ අර මනුස්සයෙක්ට අර අපි කියමු මනුස්සයා වැරදුනත් ඒ මනුස්සයාව සතෙක් කියලා කියනවා. එහෙම නැත්නම් වල්ග වර්ඩ්ස් යනවා කුණුහරුප. ඕවනේ ඇත්තට යූස් කරන්න ඇත්තට ලංකාවේ බ්ලොග්ස් වල. ලංකාවේ කිසිම දවසක දෙයක් නැහැ මේ මේකද. අපි දැන් ඔය පොලිසිය සීනියර් ඔෆිසර්ස්ලාට උනත් දැන් මනුස්සයට රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනනේ කවුරුවත් ඇත්තට. දැන් ඒ දේ වුණත් අර ඒගොල්ලෝ මාර විදිහට අර හැම එකම අර අර පොලිටිසයිස් කරගෙන තමයි මේව කරගන්න හදන්නේ. දැන් අර අර ඒක නිකන් අර අර ෆැසිස් සිස්ටම් එකක් ඒගොල්ලෝ දානවා බ්ලොග් එකේ. අර ගොඩක් කලට දැන් මම නෑ ඇත්තට ඔය අපි අපි දෙවංජන අපි කතා කරේ අපි බ්ලොග් එකක් බැලුවොත් ඉන්දියන් එකක් තමයි සවුත් ඒෂියාවල බලන්න ඕන නම් බලන්නේ ඇත්තට. ලංකාව එකක් මන් දන්නේ අර කියන්නේ ඇව්වත් ඔය දැන් ඔය ළමයිට පේනවනේ. ඒතකොට ළමයිට ඔව් පේනෙද්දි ඒ වගේ දේවල් එද්දී රෙස්පෙක්ට් කරන එක, ප්‍රොෆෙෂන් එක රෙස්පෙක්ට් කරන එක, එතකොට ඉන්න පුද්ගලයා කරප්ට් වෙනවා ඒක එක වෙනම කතාවක් කියන්නේ. එනවනේ. එතකොට ඔව් ඒ පොසිෂන් එක ගැන මේව කරන එක, එතකොට ඔය රටේ නීතියට මේව කරන එක. එතකොට දැන් ඔය මිස්ටර්ස් කියපු කතාව ඇත්ත. ඔය ලංකාවේ ගොඩක් වෙලාවට ඔය පොලිටිකල් බ්ලොග්ස් දැන් මේ දවස්වල ගොඩක්ම යන දේවල් වල තියෙන්නේ මේ හැම දෙයක්ම හිනාවට අරගෙන හැල්ලුවට දාලා අර කර කේආසයක් හදන එක තමයි ඒගොල්ලන්ටත් ඔව් කරන්නේ. ඕනේ එක කේආසයක් හදන එක يعني මේ සිස්ටම් ඔව් එක තියාගෙන මේක මුක්ක් හරි කරලා මේව කරගන්න එක නෙමෙයි. දැන් රටවල්වල එහෙම එකක් නැහැ. දැන් මොකද මේ හොඳටම දේනවා දැන් ලංකාවේ මොන දේ කරන්න ගියත් ක්‍රිටිසයිස් කරන මිනිස්සු ඉන්නානේ. ඔව් ඒ ඔව් කියන්නේ රටවල් ක්‍රිටිසයිස් කරන මිනිස්සු ඉන්නවා. හැබැයි හ්ම් ඒක තමයි කරන්න වෙනස් විදිහකට. ඔව් ඔව් මොකද ඔව් ඒක කරත් අපි කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් කියන එක ඒක වෙනයි ඇත්තටම. ඒක ඒක නැතුව නිකන් අර දැන් අර එදා මන් දැක්ක කවුද ලෝයර් කෙනෙක් කියනවා ඒ ලංකාවේ කන්ස්ටිටියුෂන් එකේ අර එකක් තියෙනවා අපේ අර යුතුකම් කියලා මේකක් තියෙනවා. ඒ යුතුකම කියන එකේදී කියනවා අනවශ්‍ය විදියට එක දිගට බොරුවට බයින් එකක් කරන්න බෑ කියලා ඇත්තටම. ඒ කියන්නේ මිනිස්සෙට අර 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 too much harass වෙන විදිහට අර මිනිස්සයව ටාගට් කරලා ඇත්තට. ඉතින් ඒක තියෙනවානේ ඩිස්ක්‍රිමිනේට් උත් කරනවා ඒ මනුස්සයව, ඒ මනුස්සයාගේ ෆැමිලි එකක් ටාගට් කරනවා, ඒ මනුස්සයාගේ මොකක් හරි සෙක්ෂුවලිටි එකක් තියෙනවනේ ඒව ඔක්කොම ටාගට් කරලානේ බනින්නේ. තේරෙනවා? එතකොට දැන් පේරන් කෙනෙක් වුණත් අම්මා දෙමව්පිය වුණත් දකින්නවා ඒක. ඒත් සමාජලට ඒගොල්ලෝ අර ඒකම අහනවා නම් ඒකම අහන සමාජට ඒක ඇත්ත කියලා හිතයි. අපි ඔය නෙගටිව් මාකටිං වලද නෙගටිව් ප්‍රොපගන්ඩා එකද අනිවාර්යයක අන්තිමට ප්‍රොසිටිව් වෙනවනේ ඇත්තට. තේරෙනවා? දැන් අර දැන් මේ ඔය USA වල මේ පාර කිව්ව අර රිවර්ස් රේසිසම් එක රේසිසම් නැන්ති එක ඉන්ඩිරෙක්ට ඩිස්ක්‍රමිනේටිව් වෙනවා ඇත්ත. ඩිස්ක්‍රමිනේට් කරනවා.
දේවංජන හිතන්න මම දේවංජනට බැන්නොත් එහෙම දිගටම අර AMC එකේ දේවංජන කිය කිය ඉන්නවා කිය කිය ඉන්නවා කියලා. හරි නෑ හරි නෑ මෙයා හරි නෑ හරි නෑ කියලා කිව්වොත් ඒක අන්තිමට අර ඒ නෙගටිව් වෙලා අන්තිමට ඒක පොසිටිව් විදිහට මිනිස්සු ගන්න ඇත්තම හිතනවා මෙයා හරි නෑ කියලා. දෙනවා අර අන්න ඒ දේවල් ඒ පේරන්ස් අයම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එක අර අපි කියන්නේ සමහරලාට අර පේරන්ස් හරි ඒගොල්ලෝ ටීචර්ස් හරි ඒවා අන්ඩර්ස්ටෑන්ඩ් කළ ළමයිට ස්කූල් සිස්ටම් එකේදීම ළමයිට කියන්න. දැන් හොඳම එක්සාම්පල් එක අර 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 MCC එකේදී ටියුෂන් කරන කෙනා කිව්ව විදිහට එතන එතන කෙලින්ම නෙගටිව්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ කොහෙවත් නැති රටකත් ඇදලා වයි රට රටෙන් ලංකාවට ඇවිල්ලා රට බෙදෙනවා කිව්වා. දැන් ඒ මනුස්සයා මෙහේ ඔස්ට්‍රේලියාවේ මේ දවස්වල ටුව එකක් ඇවිල්ලා. එතකොට දැන් මම කිව්වේ දැන් එහෙම දැන් එතකොට දැන් මට කල්පනා වුණේ දැන් ඔස්ට්‍රේලියා USA කැනඩා ඔස්ට්‍රේලියා UK USA කැනඩා නිව්සීලන්ඩ් 5i countries. එතකොට මේ රටවල් පහ තමයි සීක්‍රට් ඉන්ෆර්මේෂන් ෂෙයා කරන්නේ. එතකොට මෙහා ඒ කාලෙදි අර අර රටකට බයිනවා. එතකොට මේ රටේ ටුව එකක් වෙන. ඒ කියන්නේ ඇත්තට මම ඒ වෙලේ කල්පනා කරේ මේ මිනිස්සු ඇත්තට දන්නේත් නැහැ. තේරෙනවද? අර කවුහරි මොකක් හරි කිව්වහම ඩම් විදියට කිව්වා. ඒකේ ඒක හොඳ ඒක අපි කමන්නේ පොලිටිකල් කැම්පේන් එකදී එක කියනවනේ ඒක වෙනස්. ඒක ඕපන් ඒ කියන්නේ ඕපන් සිස්ටම් එකකදී කියනවා. ඒතර අර ස්කූල් ළමයි ටිකක් ඉගෙන ගන්නකොට ඒ දෙයක් කිව්වහම ඇත්තටම තේරෙනවා. ඒවා පේරන්ට්ස් දැනගන්න ඒවා දැන් මේ රටක ඔහොම දෙයක් කිව්වනම් ඒ කියන්නේ සිංගප්පූර වල ඔහොම ටීචර් කෙනෙක් ඔහොම කිව්වනම් ඒ කියන්නේ සම්පූර්ණ මේ ළඟදී ඔය සිංගප්පූර් පොලිස් මේක දාලා තිබ්බ එකක් ඒ තමන්ගේ ඒ රටේ ඉඳලා වෙන රටවල් ගැන ක්‍රිටිසයිස් කරන්නත් එපා කියලා. ඒ කියන්නේ ළඟම තියෙන රට මැලේසියා ගැන ක්‍රිටිසයිස් ඇත්තේ කතාව. ඒතකොට මැලේසියා කියන්නේ බෝඩ් එක. ඒතකොට බෝඩ් එකේ තියෙන රට ක්‍රිටිසයිස් කරම අනවශ්‍ය ප්‍රශ්නයක් ටෙන්ෂන් එකක් ගන්න ඇත්තටම. රටවල් දෙක අතර හේ දැන් සිංගප්පූර් එහෙම දාලා තියෙනවා මේ පාර සිංගප්පූර් පොලිස් මේකේ අන් ඉමිග්‍රේෂන් එකේ දාලා තිබ්බා. ඒ කෙනෙක් දාලා තිබ්බා මම මෙහෙම ක්‍රිටිසයිස් කරන්න යන්නේ නැහැ කියලා. ඒතකොට අර ඒ දේවල් එහෙම වෙන්න දැන් ඕස්ට්‍රේලියාවත් අපි දැකලා නැහැ එහෙම ගොඩාක් එහෙම ක්‍රිටිසයිස් කරනවා එහෙම මේක ඕපන්ලි කරනවා. ඒතකොට ඇත්තටම ළමයාට උනත් අර තියෙන දේවල්. ඒතකොට අර අපි කියන්නේ දැන් මොනවාද අපි කියමු ඉන්දියන් මූවි එකක් බලලා මොකක් හරි ළමයට මොකක් හරි හිතන දේ නැති වෙන. ඒතකොට ඉන්දියන් මූවි එකේ බලන්න ෆුල් හේට්‍රඩ් එකකින් ඇත්තටම. දැන් ඇමරිකන් මූවි එකක් ආව බලන්න හේට්‍රඩ් එක. මේගොල්ලෝ තමයි අපි රට කණ්ඩ හදන මිනිස්සු කියලා. තේනවා? ඉතින් ඒවා පේරන්ට්ස් ඇත්තට ඒවා ළමයිට අර අවුරුදු 15 වෙන මොකද ඒ දේවල් ඔලුවට ගියා. මම අර කිව්වේ ඉන්දියන් ළමයිගේ ඇත්තට එහෙම දෙයක් නැහැ. අපි ඉන්දියාවේ හොටෙල්ස් වල දැන් මම ඔය මේ ළඟදි මං කිව්වේ දැන් අපි ඇත්තට Facebook වල too much අපි දානද මම මායි සුමුදු අපි දෙන්න මගේ දැන් world wide දැන් හොටෙල් 64ක විතර ගිහිල්ලා තියෙනවා. මේ ආවට පස්සෙත් ගියා. ඒවා මේ එකක්වත් අපි කියමු sports වලට ගිහිල්ලා අපිට මේ free ticket දීලා නෑ. අපේ වියදමෙන් ගිහිල්ලා දැක්ක දේවල්. දැන් මං ඉන්දියාවල උනම් මං දැක්කහම ඒ staff එකෙක් කෙනෙක් එක හරි ලේසි අර negotiate කරලා කතා කරන්න මොන හරි දෙයක් ඇහුවාම. මොනවාද අපි example experience එක දන්නවා ලංකාවේ කතා කරන්න එක එක්ක රණ්ඩුවකින් නවතින්නේ මොන හරි දෙයක් ඇහුවාම. නේද? ඒතකොට ඒගොල්ලෝ අපි stereotype කරනවා මේගොල්ලෝ මේ ශ්‍රී ලංකන් සමහර කරදරයි කියලා. මං දැක්ක අර hotel offers කියන group එකෙක් දා දෙනවා ශ්‍රී ලංකන්ලා එන්නේ මාර ප්‍රශ්න ඇති කරන්න. ඉතින් බලන්න කොච්චර අර අපි ඒ කියන්නේ Tamange system එකම discriminate කරනවානේ. ඒතකොට ඒ දේවල් ඒතකොට බලන්න දැන් එතන ඒ gedara parent කෙනෙක් ඉන්නවනේ. දැන් මම ඒකයි මං සමහරට hotel වලදී මං කියන්නේ ඔයා ශ්‍රී ලංකන් guest කෙනෙක් ලංකාවේ guest කෙනෙක් hotel එකට එන්නේ ඒ මනුස්සයාට සාමාන්‍ය වියදමක් කරන්න පුළුවන් හින්දානේ. දවස් 4ක් 5ක් හරි ඉන්නේ. ඒතකොට ඕගොල්ලෝ කරන්නේ ජොබ් එකට එන ඔයාලගේ අම්මලා තාත්තලා ඇවිල්ලා ඉන්නේ මේකේ ෆ්‍රී හොටෙල්ස් වල ඉන්නේ ගොඩක් වෙලා. මොකද ඒ රිලේෂන්ස් වලට තියෙන ඩිස්කවුන්ට් එකෙන් ඇත්තට. ඒතකොට එහෙනම් තමන්ගේ ගෙදර තත්ත්වය බලන්න කියනවා. ඒතකොට ඒ තේරෙනවා ඒක ඒ දැන් ඒගොල්ලෝ ඒ අපිට ඇත්තට ඒක බැරිම තැනනේ අපි ඕක කියන්නේ. ඒතකොට බලන්න දැන් එයාලම ඒ සිස්ටම් එකෙන් එතන ඩිස්ක්‍රිමිනේෂන් කරගෙන ඒ සිස්ටම් එකම ඩිස්ක්‍රිමිනේෂන් ඇත්ත ඩිස්ක්‍රිමිනේටිව් කරගන්නවානේ. එතකොට පේරන්ට්ස් වටුණත් ඒක ළමයාට කියලා දෙන්න. මම කියන්නේ අවුරුදු මේ අපිට කෝසස් ගැන අපි වෙනම හරි කරන්න මොනවද කරන්න ඕනේ 2016 2026 2030ට තියෙන මේවා මේ දේවල් ළමයට පොඩි කාලේ නම් කවදාකවත් ළමයා ඒ නමයක් ගත්තොත් එහා පැත්තේ ඉන්න ළමයෙක්ව කම්පයා කරන්න යන එක නවත්තන්න ඇත්තට නෝව නවත්තන්න. එතකොට ළමයාත් අනිවාර්යයෙන් වෙන්නේ මොකද අර බෑඩ් ඩීගෝ එකක් එනවා. බෑ ඒ කියන්නේ හයි බෑඩ් ඩීගෝ එකක් කියලා ළමයාම මෙස්ට් අප් කරගන්න එක තැනකදී ඇත්තටම. ඊට පස්සේ අර ළමයාව මේව කරන එක්ක රිලේෂන් කෙනෙක් අහනවා. එතකොට ඔය ඔය පොඩි දේ ඕව හදාගන්න වෙනවා ඇත්තටම. ඒ කියන්නේ මං කිව්වා ළමයාට හැම වෙලාවෙම මාර පොසිටිව් දේවල් දෙන්න ළමයාට ග්‍රැටිටියුඩ් එක කියන එක.
අපිට ඇත්තට වෙලා තියෙනවා ග්‍රැටිටියුඩ් එක නැති වෙච්ච වෙලාවල්දී අපිට උනත් අප්සෙට් වෙලාවල් තියෙනවා. මොකද්ද කෙනෙක් උදව්වක් කරොත් ඒ උදව්වත් එක්ක ඒ මනුස්සයෙක් කරේ. ඒතොර ඒකට තමයි දැන් කියන්නේ අර නෙට්වර්ක් එක ඩිවලප් කරන් ඉන්නක. දැන් ගොඩාක් ප්‍රොෆෙෂනල් ජොබ්ස් වලදී අපිට තේරෙනවා අර පරණ රෙෆරන්ස් වලට පාව ඕනනේ. දැන් ලංකාවේ නම් සමහරට රෙෆරන්ස් එනවා කාට හරි කියලා. එහෙම නෙමෙයි. දැන් අර රෙෆරන්සිං වල අනිවාර්යෙන් ඕනේ. ඒතොර ග්‍රැටිටියුඩ් එක කියන්නේ රෙෆරන්සිං වලට. අපි කියන්නේ ඔය සිස්ටම් එක. අපිට වෙන වෙන ඒවා තියෙනවා ග්‍රැටිටියුඩ් කියන්න පුළුවන්. සමහර කෙනෙක්ට බිස්නස් එකකට හෙල්ප් කරපු කෙනාව ඊළඟ දවසේ අවුරුද්දක් ඉදර ඒ මනුස්සයා යූස් කරලා කපන්න බලනවා එක්කෝ. සමහර අය ස්පොන්සර්ෂිප් අරන් එනවා ඒ එයාත් එක්ක එයාගේ බිස්නස් එක ගැන දැනගන්න. තේරෙනවා? එහෙම දේවල් වෙනවා. ඒක මම පර්සනලි මට වෙච්ච දේවල් තියෙනවා ඇත්තටම. අර ඒ දේවල් ඒවා ග්‍රැටිටියුඩ් යන ඒක ඒගොල්ලෝ කොහොමද හරි අර ඒ කියන්නේ මනුස්සයාව අනිත් මනුස්සයාව එහෙම උගන්නන්න එපා ඇත්තට. එහෙම උගන්නව එක තැනකදී දැන් අපිට නම් ඇත්තට දැන් අපි ඕක ටක් ගාලා අපිට ෆෝසයිට් කරලා අපිට කියනවා මෙයා එන්නේ මේකට කියලා. අපි ඒක අනිවාර්යයෙන්ම දන්නවා. වැඩ කළා දන්නවා. ඒත් අරයා ඒ වුණාට එයාගේ පේරන්ට්ස් බාණ්ඩ එයාට ඕක කියලා ඒ මනුස්සයා කොතනද හරි දවසක එන්ඩ් අප් වෙනවා රියලි හාෂ් සිනාරියෝ එකකින්. පේරන්ට්ස් දැන් ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරන එක මම හිතන්නේ ගොඩක් පොයින්ට්ස් අපි කතා කරනවා මේකදී ස්ටුඩන්ට් කෙනෙක් හරි කියන්නේ එයා ඇඩල් ලයිෆ් එකට එද්දී හැදලා හදා ගන්නවා විශේෂයෙන්ම අම්මල තාත්තල මොනවටද ඒ ළමයා පුරුදු කරන්න ඕනේ කියන්නේ ඔතනදී අර මට අර විශ්වාස කියාගෙන ඇති මට හිතෙන දේ තමයි දැන් ගොඩක් අය ළමයි ලංකාවේ ගොඩක් වලට පේරන්ට් කෙනෙක් කරන දේ තමයි අර ළමයාව පුළුවන් තරම් එයාට මුකුත් නොදී හරි එයාට කන්න බොන්න ඔක්කොම දීලා කිසිම මේකක් නොදී අර එඩියුකේෂන් වලට විතරක්ම පුෂ් කරන එක ලංකාවේ ගොඩාක් වෙනවා. එහෙම නැත්නම් එක්ක එඩියුකේෂන් අතහැරලා එක්ක ස්පෝර්ට්ස් පැත්තටම යනවා. මැත් එකක් හොයාගන්න අර අපි හැම වෙලෙස් එකේ එක්ක ඉංග්‍රීසි දන්න ළමයට මැත්ස් බෑ, මැත්ස් පුළුවන් ළමයට ඉංග්‍රීසි බෑ. එහෙම ප්‍රශ්නකුත් ඒ ඒක ලොකුවටම තියෙනවා නැත්තර. ඉතින් දැන් අර මේ වෙදි අර දැන් ඇත්තටම ජොබ් මාකට් එකට ආවහම ළමයි කවුද අපි දැකලා දෙනවා අපිට කියන්නේ යුනිවර්සිටි ග්‍රැජුවට්ස් ලා ලංකාවේ කියන්නේ හොඳම යුනිවර්සිටි කියන්නේ කොළඹ එහෙම ග්‍රැජුවට්ස් ලා එනවා වර්ක් කරන්න. හැබැයි අපි දැකලා දෙනවා සමහර ළමයිගේ ඒ ළමයිට ඉගෙන ගන්න එක තියෙනවා ලකුණු නම් මොනවා ඔක්කොම තියෙන. හැබැයි අර ගොඩක් අර කමියුනිකේෂන් ස්කිල්ස් ඊට පස්සේ කියන්නේ රියල් ලයිෆ් එකේ මේ චැලෙන්ජ් එකක් දුන්නා මේ චැලෙන්ජ් එක ගන්න බෑ. ඊට පස්සේ ටීම් වර්ක් අපි ඔව් අර ටීම් වර්ක් එතික්ස් ඊට පස්සේ මිනිස් මනුස්සයෙක් කතා කරන්න කොහොමද ප්‍රශ්නයක් අහන විසඳ ගන්න කොහොමද අන්න ඒ දේවල් පුරුදු වෙන නම් අනිවාර්යෙන්ම අපි කියපු දේවල් කියන්නේ එක අම්මා අම්මලා තාත්තලා ප්ලෑන් ගන්න ළමයාට මේ හෙට තියෙන වාර විභාගය හැරි ටර්ම් ටෙස්ට් එක හැරි ලකුණු ගන්නගෙන පන්තියේ පළවෙනි එක නෙමෙයි ඒක නෙමෙයි ලයිෆ් එක කියන්නේ ළමයි කියන්නේ ඒ දේවල් වලට and sense of humor. ඒක sense of නෑ humor කෙලිම. ඒක කෙලිම සීරියස් ඉන්නේ. ලොක්කයක් ගන්න බෑ. ඊට පස්සේ ඒක නෑ මුදෙස්සම අර ඔය මං හිතන නෙගටිව් මේ ඉන්ෆ්ලුවෙන්සින් අනම්ම නම් ඒව අහලා අහලා මම විශ්සේ මාර තරහින් ඉන්නේ මාර අපි දැකලා තරහින් ඉන්නේ. ලොකු කියන්නේ ඇඩල්ට් කියන්නේ ඇඩල්ට් නෙමෙයි සීනියර් සිටිසන්ස් නැත්තම් අපි කියන්නේ මැචුවර් ඩිච් කාත් එක්ක ළමයි සහ යූත් එක මාර තරහකින් ඉන්නේ. ඒක ඔය තියෙන අර ඔලුවට දාලා තියෙන මේ රට කාලා තියෙන්නේ හරි මොනවා හරි කරලා තියෙන්නේ මේ එඩ කට්ටේ කියන ඒකට ඒක ඇත්තටම බැලුවම එහෙම දෙයක් නැහැ. ඒක මේ ලංකාවේ ඒ ඇවිල්ලා තියෙන ඒ අදාළ කාලවලදී වෙන්න තිබ්බ දේවල් ඒ විදිහට වෙයි කියන ඇවිල්ලා දෙනවා. ඒක සමහරට වෙලා කියන කලින් ආත්මික සමහරට ඔය කියපු දේවල් එයත් ඒ අර දීගිර කරන්න තියෙනවා. වැරදි කළාද? ඔය බුද්ධ ආගම විදියට බැලුවොත්. හලෝ ඔව්. ඒකෙන් තමයි අර හැමතිස්සෙම කියන්නේ අර ස්ටුඩන්ට් කෙනෙක්ට දැන් ලංකාවේ අර අපි ඉස්සෙල්ලා කරා 4.5 මිලියන් ස්ටුඩන්ට්ස් ඉන්නා. ඒතර අම්මල තාත්තල ඔක්කොම තේකලොත් more than 100 කියන්නේ කෝටියකට වඩා මිනිස්සු එතන ඉන්නවා. ඉතින් ඒකෙම ඉන්නවා ස්කූල් සිස්ටම් එකේම. සිස්ටම් එකේ අතරින් එහාට කැම්පස් වලත් මගේ ලක්ෂ 6කට 7කට ගෙට කරන කැම්පස් ස්ටුඩන්ට්ස් අත් ඉන්නේ. ඉතින් ඔය 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 ලංකාවෙන් භාගයක් ඉන්න ඔය ඔය ක්‍රවුඩ් එකට පුළුවන් ලංකාවේ අපි ඔය දේශපාලක් මේකට ගෑවෙනවා. ඉතින් ඩිරෙක්ට්ලිම කරන්න දෙයක් නැහැ නට මේ ඉස්සරහා තියෙන හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් ඔය ක්‍රවුඩ් එක වෙනන්න නැතුව මොන දේශපාලනේ මොකක් වෙනස් වුණත් ලංකාවෙන් අවුට් වෙන يعني යූත් වර්ක් ෆෝස් එක වෙනස් වෙන්නේ නැතුව මේක වෙනස් කරන්න බෑ. අනිවාර්ය ඒකට දැන් ඔය ඔය ඒකට ඔය ඔය දේවල් දැන් අර අනිත් එක තමයි තව එකක් තියෙනවා. අර ගොඩක් වෙලාට අපි දැක්ක දෙයක් තමයි යං ස්ටුඩන්ට්ස් අපි අවුරුදු 20 22 අය ගොඩක් වෙලාට අර ෆිලොසොෆර්ස් වගේ පැත්තට ගිහිල්ලා තියෙනවානේ. තේනවා? ඔව් ඒක ඒ ගොඩක් වෙලාට එහෙම ගිහිල්ලා මං කියන්නේ අර පේරන්ට්ස් වලට තියෙනවා දෙයක් කියලා දෙන්න ළමයෙක්ට. දැන් අපේ ඇත්තට දැන් මේ ළඟදී ඔය US මේ ඔය බිස්නස් එක්කෙනෙක් එකක් අහනකොට එයා කිව්වේ මොනවාද මේ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එක එයා කියද්දි කිව්වේ එයා ජීවිතේට
හවටි එක ඉන්න කෙනට දෙයක් දෙන්න නෑ කියලා. ඇත්තට ඇත්තට දැන් මම අපි වුණත් මුලින්ම අපි ගංගවතුරක් ආවම අපි දෙන්න පටන් දුන්නා. පස්සේ තේරෙනවා මේක දීලා වැඩක් නෑ. මොකද හැම වෙලාවෙම නිකම්ම බලන් ඉන්නා මිනිස්සු එක්ක. ඒතකොට වෙලා තියෙන දැන් අම්මලා තාත්තලා ළමයට කියලා දෙන්න මේ ඔයාලට කවු හරි වියදම් කරන එක, රජයෙන් හරි ෆ්‍රී එඩියුකේෂන් එකක් කිව්වා. ෆ්‍රී වුණත් කොස්ට් එකක් යනවානේ ළමයට. එතන මේ කොස්ට් එකට මොකද්ද එඩියුකේෂන් එකේ තියෙන රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද, ROI එක අනිවාර්යෙන්ද ඒ ළමයට පෙන්වන්න ඉගෙන ගන්න එකේ, මේ ඉගෙන ගන්න එකේ තියෙන කමර්ෂියල් ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද. දැන් අම්මා තාත්තා අවුරුදු 18ක් විතර ටයිම් එක වේස් කරන සමහර අම්ම කෙනෙක් අපි කියමු තාත්තගෙන් ඉටලි වල වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් සයිප්‍රස් වල, යුක්‍රේන් අපි කියමු රටවල් කොහේ හරි, ඩුබායි, සෞදි, එහෙම වැඩ. එක්කෝ ලංකාවේ වැඩ කරන්න පුළුවන්. ලංකාවේ 5%ක් විතර තමයි ගොඩාක් ඔය හයි එක්සිකියුටිව් ජොබ්ස් කරන්නේ, අනිත් ඔක්කොම සාමාන්‍ය ජොබ්ස් කරන්නේ. තොර මේ 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 ළමයෙක්ව ඩිවලප් කරනකොට ගවර්මන්ට් එක වියදම් කරන එක, ටැක්ස් එක, ටීචර්ස් ලගේ ටයිම් එක, අම්මල තාත්තලගේ ටයිම් එක එක්කහුවෙලාගෙන අපි කියමු ජෙනරල් අපි කියමු නිකන් කොස්ට් එක ඇසියුම් කරලා 145ක් නා, අර ටයිම් උත් එක්ක කොස්ට් එක ළමයෙක්ට ස්කූල් මේ කියන්නේ ස්කූල් ලයිෆ් එකෙන් අයින් වෙනකොට කෝටි 4ක් විතර වියදම් වෙලා තේනවා. එතකොට ওই කෝටි 4ට මොකද්ද ගන්න රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක? ඒ ළමයාට ඇත්තට පොඩි කාලේ දම්ම කියලා දෙන්න. මොකද දැන් මේක ලංකාවේ දැන් ඔය මට මතකයි 2006 ඉලෙක්ෂන් එකේදී ඔබාම කිව්වේ ළමයාව හදනවා නම් ළමයාව හදන්න කලින් ප්‍රෙග්නන්ට් ලා ඉන්නකොට අම්මගේ දාම හදන්න ඕනේ කියලා. ඒ මොකද අම්මලට ඇනලිටිකල් සොෆ්ට්වෙයාර් සිස්ටම් දීලා ඒගොල්ලන්ට ඒක පුරුදු කරලා එහෙම කරන්න. අපේ එක කරන්න බෑනේ ඇත්තට. හැම අම්ම කෙනෙක්ටම ටයිම් යන්නේ නැහැ නේ ඇප් එකක් යූස් කරන්න. එතකොට ඒ ළමයෙක්ව කොහොමද ඩිවලප් කරන්නේ? ඒක ස්පෙෂලිස්ට් ලගෙන් කාගෙන් හරි අහලා නේද, ඒක ස්පෙෂලිස්ට් ලකාගෙන් අන්තිර ඒකට අපිට බණීමේ අපි කවුද මේ කියලා ඒවා අහලා ඒ විදිහට. හැබැයි අවුරුදු 15න් පස්සේ 14 වෙද්දි ළමයාට අර දේවල් ගොඩක් දේවල් කියන්නේ. ඇත්ත මම ඔය මම ගොඩක් වෙලාට අහන සමහර පේරන්ට්ස් මම ඒක ඇත්තට අවුරුදු 10 15ක් විතර අහන දෙයක් තමයි මම අහනවා. ඇයි ඔයාලා ඉන්දියන් මූවී එකක්වත් හොඳ ඉන්දියන් මූවී එකක් ඔය ලව් ස්ටෝරි අරවා මේවා ඇයි පේ නෑ? ඒ වැඩක් නෑ ඒව පේනවා ළමයිගේ මොලේ අප්සෙට් වෙනවා. ඒතර මං ඒතර මං කල්පනා කරා ඉන්දියාවේ IIT graduates ලා හැම අවුරුද්දෙම ඉන්දියාවේ ඉන්න top musicians ලා ගෙනලා musical concert තියෙන මුළු IIT වටේම තේනවා. එතකොට මේ දැන් STEM එකේ කියනවානේ STEM designing පැත්තත් ඇවිල්ලා තියෙනවා, STEM music උත් තියෙන්න ඕනේ කියලා. දැන් අර හොඳ curriculum වල year 12 curriculum එක piano අරවා මේ ඔක්කොම කරවනවා. එතකොට දැන් ළමයට අපි කියන්නේ piano එකක් එහෙම නෙවෙයි, ඒ තියෙන දේ, ඒ තියෙන දේ parents ලා කොහොමද මේව කරගන්නේ? එකම දේ තමයි අර අපි කියන්නේ grip එක parents ලාට තියාගන්න. ඒ කියන්නේ අවුරුදු 5 ඉඳන් grip එක parents ලාට තියාගෙන හරි මම කියන්නේ අර හොඳ දේවල් බලනවා. USA වල තියෙනවා, ඉන්දියාව වල හොඳ influencing ඒවා තියෙනවා, USA, UK ඔය මේ මේ ඒ වගේ. හැබැයි ඒ වගේ ඔක්කොම ගන්න යන්න එපා. ඒ කියන්නේ ඔක්කොම ගන්න යනවා මොකද ඒක confuse කරගන්න පුළුවන්. මොකද USA system එක already establish වෙලානේ STEM වලට හැම පැත්තටම. නැත්නම් අර මම කියන්නේ සමහරලාට international මොකද British curriculum එක කරපු ළමයි අර ඉන්නේ ජිබ්‍රෝල්ට එක ගාව අර ස්පේන් වල මැද ඉන්නවා, ඉංග්ලන්ඩුත් නැහැ ලංකාවත් නැහැ වගේ කියලා අපි කියන්නේ. තේරෙනවා අපි දැකලා තියෙනවානේ ඒ ළමයෙක්ට ඒකත් නැහැ මේකත් නැහැ. ළමයි නිකන් අර ළමයි සම්පූර්ණ මෙස්ඩ් අප් ඇත්තට නේ. ඕක අපි හොඳට දැකලා අපි සමාජයට අහනවානේ ඉංග්ලන්ඩ් වල සිස්ටම් එක අහනවා. දැන් ඔයා UK කරිකියුලම් එක කරන ඉංග්‍රීසි ඉංග්‍රීසි UK වල සිස්ටම්. ඒතකොට ඒ ළමයා ඒක දන්නේ නැහැ ඇත්තටම. ළමයා ඉන්නවා මැද. තේරෙනවා ගොඩක් වෙලාවට මම ඔය තව හොඳයි ඔය ප්‍රොෆෙසර් රාජ් සෝමදේව වගේ ප්‍රෝග්‍රෑම් එක ළමයිට සෑහෙන්න පෙන්නනවා තේනවාද? ඒ දේවල් ඇත්ත නේ. මොකද අපේ ඒ කියන්නේ ලංකාවේ කල්චර් එක කල්චරල් වැලියු සියෙන් අපි මෙයා මොකද අපේ ගොඩක් ඉන්ඩස්ට්‍රීස් අපිට තියෙන ෆෝස් කරලා දීපුවානේ. ඒ කියන්නේ හොස්පිටාලිටි ඉන්ඩස්ට්‍රී එක ෆෝස් කරලා, අපේ එඩියුකේෂන් සිස්ටම් එක ෆෝස් කරලා දීපු එක. මොකද අපේ නැචරලි තිබ්බ එකක් නෙමෙයිනේ. දැන් සිංගප්පූර් වල ඔල්රෙඩි තිබ්බා ඒකල බ්‍රිටිෂ් UK USA සිස්ටම් එක ගිය. අපි කවදාකවත් එහෙම ගිහිල්ලා නැහැ. අපිට ඔක්කොම දේ දොර අපි ෆෝස් කරලා ගන්නකොට එක කාලෙකදී අපි කිව්වොත් නෑ අපේ තිබ්බ කල්චරල් වැලියුස් ඔක්කොම අපි අතහැරලා දාලා අපි යනවා ඇමරිකන් වෙන්න, ඔන්න අපි අතරමං වෙනවා ඊට පස්සේ. තේරෙනවද? ඉතින් අර මොකද එතකොට අර මේකයි ගොඩක් වෙලාට කියන්නේ අර අර පේරන්ට්ස්ලා හරියට ග්‍රිප් එක තියාගන්න වෙනවා. මේ මේ ටික හදාගන්න වෙනවා ළමයෙක්ගේ ඒ 15 වෙනිදා ඉගෙන ගන්න එක එයාලට කරන්න පුළුවන්. දැන් අපිට ඉගෙන ගන්න එක අපිට කියන්න බෑ. එදා මං එක පේරන්ට් කෙනෙක්ට කතා කරනකොට මං කිව්වා ඉන්දියාවේ IIT එක මං මේ වෙනම ස්ටාෆ් එකෙක් කෙනෙක් වෙනම එක්කෙනෙක් යකෝ ඒකට අපි කොහොමද යවන්නේ කියලා. ඇත්තට ඒකට එහෙම යවන්න බෑ. ඒකට එක්කෝ ඉන්දියාවල ඉන්න ඕනේ, ඉන්දියන් නැෂනල් කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඒකට තියෙන එන්ට්‍රන්ස් එක්සෑම්ස් එකක් තියෙනවා. එන්ට්‍රන්ස් එක්සෑම්ස් එක ලංකාවට කරන්න බෑ.
ඉන්ටර්ශන් ටඩන්ස් ගන්න එක මොකද ඉන්දියන් ගවමට එකෙන් සබ්සිඩි දීලා ගන්න. එතර දැම් බාන්න එයායට එතර අපි මේ තියෙන සිස්ටම් එකම තමයි අපි කරන්න ඕන. එතර අපි මේ සියන සිස්ටම් එක කරනකොට ළම ඕලවස් කරනකොට අපිට ඕලස් කරට පස්සේ ළමයට බාන්න පුළුවන්න්නේ ලංකාවේ යුනිවර්සිටි එක ස්ටඩි කරනවනම් එයාට එහෙ ඒලවස් කරලා යන්න පුළුවන්. ඒක ප්‍රශ්න. පිටරට යනවනම් හරි මොනහරි ප්ලෑන් එකක් තියෙනවනම් මං ගොඩක් අපි ගොඩක් කලාට අපි කියන්නේ මැත්ස් රිලේටඩ් එක්කෝ සයන්ස් ඇන් මැත්ස් රිලේටඩ් මේ ෆවුන්ඩේෂන් එක කරවන්න. ඒක ඒක තමයි ලේසි මේක. මොකද දැන් මැත්ස් ඇන් සයින්ස් රිලේටඩ් බිස්නස් ෆවුන්ඩේෂන් එක කරලා තේරුමන්නේ ස්ටෙම් පැත්තට යනවනම් ඇතර ටිකක් අමාරුයි. ඒතර මැත්ස් වගේ එකක් කරොත් සයින්ස් ෆවුන්ඩේෂන් එකක් හරි නෑ කෙලින්ම මැතමැටික්ස් ඉංජිනියරින් ෆවුන්ඩේෂන් එකක් කරොත් එළමයට ලේසි අර ඔය කියන පැත්තට යන්න. ඒක වර්ල්ඩ් වයිඩ් මං කියන්නේ මේ ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඕන තැනක. දැන් ඔය මං අද කිව්වේ කියද ඔස්ට්‍රේලියාවට සොෆ්ට්වෙයාර් ඩිවලපර්ස් සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑමර්ස් 2026 වෙද්දී එම්ප්ලොයිමන්ට් ඩිමාන්ඩ් එක තියෙන ප්‍රොජෙක්ෂන් එක 198,000ක් නේ මං කිව්වේ. මං ඒ ස්ටැට්ස් එකක් යන්තම් කියන අපි ඊළඟ එකේ මේ අපි කතා කරනවා නේද? ඔව් ඒවා කතා කරලා කිය මේ දේවල් හදාගන්න කියන එකනේ අර ඔක කතා කරන තර ඔය මට මතක් වෙච්ච පොයින්ට්ස් ටිකක් තමයි ලංකාවේ ගොඩක් කලා ලංකාවේ තියෙනවා ගවර්න්මන්ට් ස්කූල්ස් තියෙනවා ප්‍රයිවට් ස්කූල්ස් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනවා. ඔය අපි හැමතිස්සෙම කතා කරන එකක් තමයි දැන් ස්කූල්ල ෆැසිලිටීස් ඒවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි එකත් එක්ක නොලෙජ් මට්ටම් බැලුවොත් ඒ ස්ටුඩන්ට්ස් ලාගේ හැමෝගෙම එකම නොලෙජ් එකක් තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. يعني ඔව් මොකද එක්සෙප්ෂනල් නම් බුලා end of the day අපි කතා කරද අපිට තේරෙන්නේ يعني ඒගොල්ලෝ දන්නේ යාලගේ වයසට සීමා වෙච්ච දේ තමයි ඇත්තටම. අපිට තේරෙනවා ටොපික් එකක් කතා කරන මේ ටොපික් එක අන්ෂුව වගේ එක ද ඇත්තට මේක අපි කියමු මේක පොලිටිකල් ඩිබේට් එකක් නම් ටීවී චැනල් එක කරපු එකක් නම් මේට වැඩි අපි කියනවා. මේක අපේ කම්පැනි එකත් එක්ක අපි ඒ ෆ්‍රේම් වර්ක් එක ඉඳලානේ අපි කතා කරන්නේ. එතකොට මෙතන අපිට එහෙම කියන්න බෑනේ නේද? ඔව් දැන් මෙන්න මේ ජොබ්ස් මම මේ ජොබ්ස් ටික මං කිව්වේ දේවංජන ඒ කියන්නේ මං නිකා රෆ් අයිඩියා ඒ කියන්නේ හෙල්ත් කෙයාර් එක කොහොමත් හයි ඩිමාන්ඩ් තියෙනවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියා UK USA ඕන රටක ද ප්‍රොෆෙෂනල් සයන්ස් ඇන් ටෙක් පැත්ත. එතකොට ඒක තමයි සෙකන්ඩ් හයස්ට් එක තියෙන්නේ. එතකොට ඒකට මොනවාද මේ ප්‍රොජෙක්ෂන් එක ඒගොල්ලෝ 2025 වලට වගේ ප්‍රොජෙක්ෂන් එක කරලා තියෙන්නේ 206,000ක් වගේ ජොබ්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ මම මේ කියන්නේ ඕවරෝල්. ඊට පස්සේ අපි හිතමු මම මේ කෙලින්ම ප්‍රෝග්‍රෑමින් ඔය IT පැත්තට කොහොමද IT පැත්තට 2026 වල 198,400ක් වගේ ජොබ් ඩිමාන්ඩ් එකක් තියෙනවා. මම මේ කියන්නේ ස්ට්‍රලයා එක වැඩිපුර ස්ට්‍රලයාාවල එක තියෙන වික්ටෝරියන් නිය සෞ් මේ ස්ටඩන්ස් වට කරන්න පුළුවන්. මොකද ඒක කරොත් අර පෝස්ටඩි වර්ක් වීස තියෙනවා ප්‍රෝග්‍රමස් ඩිමාන්ඩ එකක් තියෙනවා අලුත්ව මයිග්‍රේෂන් මේකත් එක්ක ඉඩ සනිත් එක තමයි මං දැම් මේ ගොඩක් අය ඒ කාලෙ මට මතකයි කිව්වා එකකවන්ටන්ස්ලාට වැඩක් නෑ කියලා. ඒකත් වැරදි ඇත්තර ඒක අපේ අය මේ හදාගත්ත වැරදි මතයක්. කවුන්ටර් මට මතක ඉතින් ඔය ළඟම යන ගාන තිබ්බේ නේද? accountants ඒතර අද අහන් ඉන්නවා මම හිතන්නේ ගොඩක් parents ලා එහෙම අහන් ඉන්නවා මේ ප්‍රශ්න මොන හරි තියෙනවා අපිට comments විතර දාන්න අපි උත්තර දෙන්න බලනවා ඒකට sorry පුළුවන් accountants ලට 212,800ක් ඒ කියන්නේ 2026 forecasting එක ඒ කියන්නේ ළමයිට ඒක කරන්න පුළුවන්. අපි එදා කිව්වේ ගොඩක් වෙලාවට ස්ටඩි කරනවා නම් දැන් IT and accounting කරනවා නම් දැන් ඔය සමහර මම හිතන්නේ යුනිවර්සිටිස් වල තියෙනවානේ බැචලර් ඔෆ් කොමර්ස් ඇන්ඩ් බැචලර් ඔෆ් කම්පියුටර් සයන්ස් ඒ දෙකම ජොයින් කරලා කරන්න පුළුවන්. ඒ ඔප්ෂන්ස් තියෙනවා ඇත්තටම. ඕකේ ඕකත් එක්ක මම ඉස්සෙල්ලා කියන්නේ මට පොඩ්ඩක් අමතකුණා මම කියන්නම් ඔය ලංකාවේ මම දැන අම්මලා ඔය පොඩ්ඩක් කම්ෆර්ට් සෝන් එක ළමයා තියන් ඉන්න හින්දා ඔය ළමයාට අර රිස්ක් ගන්න එක රිස්ක් ගන්න බයයි. ඒ රිස්ක් බය ගන්න බය බයයි මට අද විච්ච දෙයක් ස්ටුඩන්ට් කෙනෙක් කතා කරලා මට කියනවා යාළුවෙක් කිව්වලු ඩේටා සයන්ස් ප්‍රෝග්‍රෑම් එක අමාරු ඒක කරන්න එපා කියලා. ඉතින් ඒ යාළුවාට ඒක අමාරු වෙන එකයි දැන් රිස්ක් එකක් අරගෙන චැලෙන්ජ් එකක් අරගෙන කරන්න මාර බයක් තියෙන ලංකාවේ ළමයිට. ඕ අර කෑ ගැහුවට නෙමෙයි දැන් අපි කියමු සිස්ටම් චේන්ජ් කරන්න අරයව චේන්ජ් කරන්න මෙයව චේන්ජ් කරන්න කිව්වට අර එඩියුකේෂන් එකේදී බයයි ඇත්තට ඒ ඉතින් රිස්ක් එහෙම එක ගන්න. දෙන්න ඕනේ අනිවාර්යයි. يعني රිස්ක් එකක් ගන්න ළමයට චැලෙන්ජ් එකක් දෙන්න නැත්නම් කම්ෆර්ට් සෝන් එකේ ඉඳලා තමයි මේ ලංකාවේ ගොඩක් වෙලාවට ජොබ් ප්ලේස් එකකට වැඩ කරන්න නැත්නම් ගියත්
කම්ෆර්ට් සෝන් එකේ නේ එක්ස්ට්‍රා ස්ටෙප් එකක් තියන්න. තව පෑය භාගයක් වැඩ කරන්න, පෑයක් වැඩ කරන්න, ඒකට එක්ස්ට්‍රා ආ එෆර්ට් කරන වැඩේ ඊසි කරගෙන ඒක ස්මාර්ට් විදියට කරන්න. ඒවට ඒවා අපි දකින්නේම නැහැ මේ කියන්නේ. අපි කියලා දකින්න සල්ලි දකින්න. ඔව් කියලත් ඒක අර ඉන්ටියුෂන් එක නෑ ඇත්තටම. ඒක අදත් මම එක්කෙනෙක් කිව්වාම මූණ අප්සෙට් වුණා ඒක කිව්වා. මං කිව්වා මම වචන දෙකක් කතා කරා මට තේරෙනවා ඉතින් ඇත්ත ඒ කතාව. ඒගොල්ල දැන් අර පේරන්ට්ස්ා කියලා දීලා නෑනේ, අම්මලා තාත්තලා කියලා නෑ. මගේ පව් මෙයා හොඳයි, බබා රකයි, මේකයි. අපිට ප්‍රශ්නයක් නෑ අම්මලා තාත්තලා තියෙන පේරන්ටින් ලව් එක. ඒ වුණාට අර වර්ක් ෆෝස් එකකට ගිහාම වැඩ කරන්න ගිහාම ඒකනේ කියන්නේ අර හියුමන් මේ කියන්නේ නේචර් එක මිනිසුන්ගේ. දැන් මගේ නේචර් එක සම්පූර්ණ වෙනස් ඇත්තටම. දැන් මම මේ ළඟදී ඒ කියන්නේ මගේ මේ නේචර් එක සම්පූර්ණ වෙනස්. මම කිසිම දවසක කාටවත් හැංකි පැංකි කරන්නේ නැහැ ඇත්තටම. එතකොට දැන් මාත් එක්ක වැඩ කරොත් එහෙම දුවනවා. දැන් ඒකනේ සමහරලාට අප්සෙට් වෙන්නේ කට්ටිය. ඒ කියන්නේ මූණ දෙක වෙනවා අරවා. ඒ ඇත්ත. ඒ මොකද දැන් ඒගොල්ලෝ හැම වෙලාවෙම පේරන්ට්ස්ලා කියලා දීලා දෙනවා වැරදි දේ කර නැහැ, ඔයා හරි ඔයා හරි කියලා නේ ඉන්නේ. ඔන්න එක තැනකදී වැරදිච්ච ගාම පිටමනුස්සයෙක් දැකලා බැන්න ගාම ඔක්කොම ඩිසාස්ටර්ස්. සෝරි ඩිසාස්ටර්ස් එනවා, ඔක්කොම ඩිසාස්ටර් වෙලා යනවා. එතකොට අර අපි කියන්නේ එක ඒක කම්ෆර්ට් සෝන් එක රිස්ක් එක ගන්න. මොකද දැන් මේ ජොබ්ස් වලට ඩේටා ඇනලිටික්ස්, ඩේටා සයන්ස්, සොෆ්ට්වෙයාර් දැන් දීලා තියෙන්නේ ඒවා ඇත්තටම. මෙතන එකක්වත් ලේසියව දීලා නැහැ. මොකද එහෙම නැති ලේසියව දෙනවා නම් ඔස්ට්‍රේලියා වගේ රටක් මෙච්චර හයි ඩිවලප් වෙන්න බෑනේ. තේනවා ඔස්ට්‍රේලියා කියන OECD කන්ට්‍රි එක සීනියර් කන්ට්‍රි එකක්. ඒතොර OECD කන්ට්‍රිස් එක තමයි වැඩිපුර ඔය හයිලි ස්කිල් ලේබර් සප්ලයි කරන. ඒතොර දැන් මේ එදාර ඒතොර දැන් මේගොල්ලෝ මොකද ඒතොර පේරන්ට්ස් කියන ඒතොර ඉන්දියාවේ කොහොමද ළමයි රිස්ක් එක අරන් කරන්නේ ඇත්තටම. ඉන්දියාව අපේ විතර නේ, ඉන්දියාව ඇතුළෙත් කරනවානේ ළමයි. ළමයිට කිව්වම සමහර ළමයි බය වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම කිව්වම. මේ රිස්ක් එක අරන් කරන අනිත් එක තමයි අර අනිත් එක දැන් ඔතනදී තව දෙයක් වෙනවා මම දැකලා තියෙනවා. දැන් ළමයි හිතන් ඉන්නවා හරි ඩිග්‍රියක් කරනවා කියන්නේ මේ ලංකාවේ කරන ඩිග්‍රිය එහෙම නැහැ, වෙන රටවල ගොඩක් වෙනස්. වෙනස් ගියාට වෙනවා. පස්සේ මේ දැන් අර මොන දේ කරත් ලංකාවේ එඩුකේෂන් සිස්ටම් එක දැන් අපි කොච්චර කතා කරලා අපිට මේක එක රැයෙන් වෙනස් කරන්න එහෙම ගත් බෑ. හැබැයි අපි මේ එඩුකේෂන් සිස්ටම් එක ඇතුළේ ඉන්න ගමන් තව ගොඩක් දේවල් අපි හදාගත්තේ නැත්තම් අපි හැමතිස්සම දේවල් සෙකන්ඩ් වෙනවා. ඒක හින්දා තමයි මම හිතන්නේ මම හර්ෂයත් මේකට කියයි අර අපිට ඔස්ට්‍රේලියා වගේ කන්ට්‍රි එකට කියලා PR එකක් දාගන්න ඒ වගේ අපි ලොන් මේකක් අපි හිතන කිසුරන් කෙනෙක් හැමතිස්සම අපි ඒක ෂෝට් කට් හොයන්න යන්නේ එහෙම කරලා දැන් ගොඩක් කෝසස් වලට යන්න බැරලා දින තුනද ගිහිල්ලා අර අයියා කිව්වා මේක කරන්න ඕනේ මේක කරන්න ඒක තමයි මාරු වුණා. ඒ අර ගෙදර හැමතිස්සම ඕ ඉඳගෙන ෂෝට් කට් හොයනවා ලේසි විදිහට හරි කම්මැලි විදිහට කියන එක කම්මැලි කමටත් වඩා ඒක අර ඒගොල්ලෝ හිතනවා නෑ මේක ඕනේ නෑ මට මේක කරගත්තාම ඇති ඒ ආ වගේ දෙයක් අපි අගසරක් කතා කරේ බුදුහාමුදුරු කියපු මැදුම් පිළිවෙතත් වැරදිට තේරුම් ගන්න මේ බුද්දිසම් බුද්දිස් කට්ටි ගොඩක් කියන ලංකාවේ ඒකත් ඕ වැරදි අසු දෙයි ඔය දැන් සතු ඔය වෙන්න මම සමහරලාට දැකලා තියෙනවා සමහර මිනිස්සු කියනවා අපි මොකටද හොඳට අඳින්නේ, ඒක වැඩක් නැහැනේ ඇඳයි කියලා. එහෙම දැන් ඔය දැන් මේ ළඟදී ඔය කතාවක් කියනකොට අපේම නෑදෑ කෙනෙක් අහනවා ඉතින් ඔයා මොකටද අර ජාතිය වොච් එකක් පාවිච්චි කරන්නේ, නෝමල් වොච් එකක් පාවිච්චි කරලා මේ වොච් එකක් පාවිච්චි කරලා දෙකම එක වෙලාවනේ බලන්න කියලා. අර එහෙම මිනිස්සු ආයේ. ඒතකොට එහෙම දෙයක් නෙමෙයිනේ අර ඒ එතරම් මට තේරෙනවා. ඒ එතන පොඩ්ඩක් අර ඒ කියන්නේ බෑඩ් අර පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකෙන් තමයි මේ මයින්ඩ් සෙට් එක බලන්නේ. ඒතර අර අර නෙගටිව්ම නේ. දැන් ඒක එලිම නෙගටිව්. දැන් කතා කරොත් අහන්නේ කොහොමද ඔයගොල්ලෝ හොඳට ඉන්නවද? මොකද ඒ කියන්නේ බලන් ඉන්නේ ආ අප්සෙට් වෙලාද කියලා අහන්න. නෑ අපි අප්සෙට්. දැන් ආ දැන් එහෙම මේ ඇත්තට මේ නෝමල් හියුමන් බිහේවියර් ඇත්තටම. දැන් අපි හිතන්න කෙනෙක්ට Facebook එකේ බුලි කරනවා කියලා. දැන් මං ඇත්තට මං අද බැලුවේ දැන් මම අපේ wife කෙන් ඇහුවා ඔයාව ජීවිතේට Facebook එකේ බුලි කරලා තියෙනවද? මම ෆේස්බුක් එකේ හිටියට මං කිසිම දෙයක් දාන්නේ නැහැ. මගේ වැඩිපුර මම මේවා කරන්නේ මගේ වර්ක් එක, මගේ ස්ටඩීස් ගැන කන්ටිනියස් ඩිවලප්මන්ට් එකට කියලා. එතන බලන් ඇත්තට බුලි වෙන්නේ ඔය දේවල් වෙන්නේ සයිබර් ක්‍රයිම් මොන හරි වෙන්නේ ෆේස්බුක් එකේ කියලා අනවශ්‍ය දේවල් කරන එකනේ. නේ ඇත්තනේ. දැන් දේවංජනලා අපි ෆේස්බුක් එකේ ඉන්නකොට අපිට ඕම් බුලි කරන්න එන්නේ නැහැ. පොලිටිකල් දාලා සමහර ඒවා අපිට එන ඒවා වෙනයි. ඒක වෙනයි. ඒ වුණාට අපිව අනවශ්‍ය විදියට අපි දන්න කෙනෙක් අපේ ස්ටාෆ් එකවත් අපි අහලා නැහැ ෆේස්බුක් එකේ බුලි වෙනවා කියලා. එතකොට මේ ඒක තමයි මං කිව්වේ මේක අනවශ්‍ය විදිහට. ඊට පස්සේ තවත් සල්ලි වියදම් කරලා සයිබර් ක්‍රයිම් ඩිවිෂන් උත් හදාගෙන මේ මිනිස්සු පිස්සු කරනවා. අන්තිමට ඒවට ගිහලා කෝට්ස් වල සල්ලිත් යනවා, මිනිසුන්ගේ සල්ලිත් යනවා නේද? ඒ එහෙම දේවල් ඒ පේරන්ට්ස් ලා ඒවා බලා ගන්න ඕනේ. ඒව දේවල් මං කියන්නේ නිකන් ඊට පස්සේ පේරන්ට්ස් ලාට වැඩය. ඊට පස්සේ පේරන්ට්ස් ලා යනවා සයිකලොජිස්ට් ලා හම්බ වෙන, කවුන්සලර්ස් හම්බ වෙන යනවා තනිකර. ඒක ඒ වගේ අර මෙස් කරගන්න මෙස්ටප් කරගන්න එපා නේද?
ඕකේ දැන් ඔය ඕකේ තව දෙයක් තියෙනවා. මේ අපි දැන් පැයක් හිටුණා නම් තව චුට්ටක් මේ කතා කරොත් දැන් අපේ ලංකාවේ නෙගටිව් දේවල් මහලා අහලා අහලා අපි කාටර් එක කියන්නේ පොසිටිව් ෆීඩ්බැක් එක. අපි තුමු කම්ප්ලිමන්ට් එකක් දෙනවා කියලා අපි හිතන මගේ يعني ගෑන ළමයට කියනවා ලස්සන දැන් එන්න එක ගන්නෙත් වැරදි විදිහට. වැරදි වැරදි හිතේ වැරදි. මේ ප්‍රශ්නත් දැන් මෙන්න රටක අපි රටක ඕස්ට්‍රේලියාව වල USA වල ගිහිලා මේ කවරේ කියන්නේ ගර්ල් කෙනෙක් හරි ගර්ල් කෙනෙක් බොයි කෙනෙක් හරි වාල ලස්සන දැන් ඇවිල්ලා ඉන්නකොට එක මාර පොසිටිව් විදිහට ගන්නවා. ලංකාවේ ආද විතරද ඕත්ලා ඕ මෙහෙ දෙනා මේ නිකන් දැක්කාම හරි උදේට කිව්වම ඕ තැන්ක් යූ කියලා හරි යනවා ලංකාවේ මිනිස්සුන්ට කියලා. දැන් හොඳම උදාහරණ මම කියන්න, මායි අපි ද මායි වයිෆ් අපි දෙන්න මේ මේක යනකොට ලංකාවේ වන් ගෝල් ෆේස් එකේ, වන් ගෝල් ෆේස් ද මායි වයිෆ් මෙහෙම මේ විදිහට යනවා දෙන්න. යනකොට පොඩි ගර්ල්ස් දෙන්නෙක් ආවා. ඒ ගර්ල්ස් දෙන්නට මං ඉඩ දුන්නා යන්න කියලා අර මොකද එලිවේට එකේ. ඒ ගර්ල්ස් දෙන්න එලිවේට එකේ නැගලා එක ගර්ල් කෙනෙක් පිටිපස්සෙන් බලනවා අපි කොහෙද මං කොහෙද බලන් ඉන්නේ කියලා. තොර මේ මගේ වයිෆුත් එහා පැත්තේ. ඉතින් හිතන්න කොච්චර අර අර නෙගටිව් විදියට මං මේ ළඟදි තත්ත්වෙට එක්කගෙන හව ඕගොල්ලන්ට සමහර අයට ඔය ඔය ෆෙමිනිසම් ඇන් මසොජනිස්ට් ඒ දේවල් කවුද ඔළුවට කවු හරි දැම්මද කියලා. දැන් මං ඇහුවා ඕගොල්ලන්ගේ ස්කූල් නෑ එහෙම දෙයක. ඒ කියන්නේ මේ අනවශ්‍ය විදිහට වරද්දගෙන මේ ඒ කියන්නේ අනවශ්‍ය දේවල් කොහෙන් කොහෙන් හරි ග්‍රැබ් කරගෙන අර නෙගටිව් විදිහටම තමයි හැමදේම ගන්න ඇත්තටම. තේනවා? ඉතින් අන්න ඔය දේවල් දැන් අපි දැක්ක සමහර එක හොටෙල් එක ඔය ඉන්සිඩන්ට් එකක් වුණේ අර ඒ කියන්නේ HR එක කෙනාගෙන් ගිහිල්ලා ඇහුවා මේ කමෙන්ට් එක ගැන. අපි ඇහුවාම වාට මේක තේරෙනවා. ඒ HR මැනේජර් කිව්වේ මට නෑ එහෙම දෙයක් යාට ඒක සීරියස්නස් එක තේරෙන්නේ නෑ කියලා. මේ ලංකාවේ හොඳම හොටෙල් ගෲප් එකක නේ ඒක වුණේ ඇත්තට. ඊට පස්සේ මැනේජර්ස් ලා ගියා. ඊට පස්සේ මැනේජර් කෙනට තේරුම් කරලා දුන්නේ ඔයාලත් සමහරලාට ගයිඩ් කරන ගයිඩ් කරන එක වැරදි විදිහට ගන්න. ඒතකොට තමයි මැනේජර්ට තේරුනේ ඇත්තටම. තේරෙනවා? එතකොට මම කල්පනා කරේ ඒ කියන්නේ ඒ දැන් 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 මං මේ තව හොඳ එක හොඳ උදාහරණ ඇත්තට ඔය මම අපි ඔය එක හොටෙල් ගෲප් එකකට යන එක නැවැත්තුවා. මේ මට විනාඩියක් දෙන දේවංජනා. චයිල්ඩ් ලයින් නැට තව බලන් ඉන්නවා ගොඩක් අය අපේ ලයිව් එකේ. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න, අහන්න දේවල් තියෙනවා නම් මම හිතනවා මේක අර ගොඩක් අයට හොඳ ලයිව් සෙෂන් එකක් වෙන්න නැති කියලා ගොඩක් දේවල් දැනගන්න තමයි ළමයාව කොහොමද මේව කරගන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ටත් දැන් ඔල්රෙඩි වර්ක් කරන කවුරු ඉන්නවා නම් ඒගොල්ලෝ කොහොමද වර්ක් ප්ලේස් එකේ දේවල් වලට රෙඩි වෙන්නේ, කවුරු රට යන්න බලන් ඉන්නවා නම් ඩිරෙක්ට් ආෆ්ටර් මාස්ටර්ස් වගේ යන්න ඉන්න කෙනෙක් මොනවද කරන්න ඕනේ. ඒකට දේවල් ගොඩක් තියෙනවා හදා ගන්න. ඉතින් ඒ දේවල් තමයි අපි අද කතා කරන්නේ. මිස්ටර් හර්ෂ අයිසරක් කියයි කියන්නේ මාර ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න, අපි උත්තර දෙනවා ඒ ප්‍රශ්න වලට. ඒත් එක මතක් කරනවා නෙක්ස්ට් වීක් එකේ අපි මේක දිගටම කරගෙන යනවා. ඊළඟ වීක් එකේ ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් එනවා. අපි පොඩ්ඩක් අද කතා කරා මේ ජොබ් මාකට් එක ඔස්ට්‍රේලියාව වල, ඊට අමතර වෙහෙ රීජනල් ඒරියාස් වලට ස්ටඩි කරන්න යනවා කියන්නේ මොකද්ද. ඒ වගේ දේවල් ගොඩක් දේවල් ගැන අපි නෙක්ස්ට් වීක් එකේ කතා කරනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන්. මිස්ටර් හර්ෂ ජොයින් නොයි අපිත් එක්ක අපි චුට්ටක් බලමු ඉඳලා ජොයින් වෙනකන්. විශාෂ ඇත questions එහෙම නැද්ද? එහෙම දැනට නම් නැහැ. මං හිතන්නේ කට්ටියම අහන් ඉන්නා කියන එක මං හිතන්නේ මේක ඔ මෙන්න මෙහෙමයි. මම මේ කියන්නේ මේ discrimination ගැන වෙච්ච දෙයක් ඇත්තටම. ඒක මං ඒ ඒගොල්ලන්ගේ Facebook page එක දැක්කේ. එතකොට එක ලංකාවේ ඉන්න ඒ කියන්නේ කලම්බු ඒ හොටෙල් එකක තමයි ඒක වෙච්ච දෙයක්. ඒක ඒ කියන්නේ හොඳ girls school එකයි international school එකක ළමයි ටිකක් අරගෙන ඒකේ CSR ප්‍රොජෙක්ට් එකකට ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි පැත්ත ගැන කරන අවුට්ඩෝ රෙස්ටුරන්ට් එකක් ගැන ගෙනල්ලා මම දැක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මේ ළමයිව ඩිස්ක්‍රිමිනේට් කරන හැටි ඇත්තට ඒකයි කියන්නේ අර එතික්ස් ගැන ඒ කියලා දීලා බ්‍රෝට් අප් කරා නම් කවදාකවත් ඒ ළමයිව උනා සෙග්‍රිගේට් කරන්නේ නැහැ නැත්තර රියල් ප්‍රොෆෙෂනල්ස් CSR. පස්සේ මම දැක්කා මේ කොළුපිටි පැත්තෙම මේ කලම්බු 3 වල. ඊට පස්සේ
තව ළමයි ටිකක් ඒ ළමයි අච්චර හොඳ ඉස්කෝලක නෙමෙයි මේ සාමාන්‍ය කොළුපිටිය පැත්තේ සාමාන්‍ය ඒ ළමයිව ගෙනල්ලා පූල් එක ගාව පූල් බෝයිස් ලට කියලා පූල් අර පූල් එකේ ජොබ්ස් ගැන ඒක ඇක්ටිවිටීස් ගැනයි කිචන් එක ඇතුලේ වැඩ කරන ජොබ්ස් ගැන තමයි කියලා දෙන්නේ ඇත්තටම. තේරෙනවා මම මේ මට මේක අර මම ඒකයි කිව්වේ මේක වෙන විදිහකට ප්ලටෆෝම් එකක් තිබ්බනම් මේව ඇත්තට මෙහෙම කියන්න පුළුවන් මේ හොටෙල් එකයි ඒක ඇත්තට මේක මම හිතන්නේ ඒක තාම මේ ෆොටෝස් එහෙම තියෙන ඕගොල්ලෝ කැමති නම් ඔක් ගිහලා බලන්නත් පුළුවන්. මට ඒවලේ තේරුනේ එතකොට දැන් අර බලන්න අර හොඳ දැන් හොඳයි කියන ස්කෝල් එක ළමයි ටික ඒ කියන්නේ ගර්ල් ස්කූල් එකයි ඒ කියන්නේ නම තියෙන ගර්ල් ස්කූල් එකයි ඒකේ ඒක ඉන්ටර්ණෂනල් ස්කූල් එක ළමයි ටික අරගෙන මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ගැන කරන පැත්තක් ගැන කියලා සස්ටේනබිලිටි එකට කියලා ඒගොල්ලන්ගේ අවුට්ඩෝ රෙස්ටුරන්ට් එක ගැන ඒගොල්ලෝ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් මේක තමයි බෙස්ම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි යන අවුට්ඩෝ කරන අර අර වැඩි වෙල් නෝන් ස්කූල් එකක ඒක ගෑල් ළමයි මට මතකයි ගෑල් ළමයි පිරි ළමයි දෙගොල්ලොම අරගෙන ඒ ළමයිව ගෙනල්ලා පූල් එකේ පූල් ඇටෙන්ඩන්ට් කෙනෙක්ට කියලා තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක තියන්නේ. ඒ කියන්නේ ඒක එතකොට ඒකයි කිචන් එක ඇතුලේ කිචන් එකේ ජොබ්ස් ඒ කියන්නේ ෂෙෆ් හරි කුක් හරි පූල් ඇටෙන්ඩන්ට් ඔය වේට්‍රින් අන්න ඒ පැත්ත තමයි ඒ ළමයිට ඒක කිව්වේ. මේ ඇත්තට ඒක මම ෂොක් වුණා දැන් මේ වගේ රට කොහොම දෙයක් කරා නම් ඒ CSR කරන එක්කෙනයි HR ඔක්කොම ගෙදර ඇත්තටම මොකද ඒක රියල් ඒක හිතන්න ඇත්තට දැන් මම ඒ වෙලේ කිව්වේ දැන් ඔය අවුරුදු 15 දී වගේ ඉඳන් ඒ එතන දැන් කවරි මැනේජර්ස්ලා ටිකක් ඉන්නවානේ ඕක කරපු ඔය ප්‍රෝග්‍රෑම් එක කරපු. ඒතකොට එයා මයින්ඩ්සෙට් එකෙන් බලන්න අර ළමයි ඔක්කොම ඩිස්ක්‍රිමිනේට් කරනවානේ දෙපැත්තට based on their based on their එක reverse discrimination ඇත්තට based on their school and you know the අර මේකත් එක්ක ඉතින් මම කල්පනා කරේ ඒ ethicsත් නෑ ඇත්තට මේ වගේ ද මම නෑ ඇත්තට ඒකෙන් පස්සේ ඒක මම ඔක කිව්වේ නෑ මම අදෝක මම කිව්වේ මම ඒකෙන් පස්සේ තමයි ගොඩක් ඒ හොටෙල් එකට යන එකත් නැමැත්තුවේ ඇත්තටම. ඉතින් මම කල්පනා කරේ ද අපි ඒ කියන්නේ ඕන කෙනෙක් ළමෙක්ට ඒ දෙයක් කරන කස්ටමර් කෙනෙක් ගැන කතා කරලා දෙයක් නෑනේ ඇත්තටම එනවා. ඔව් අන්න ඒවා පේරන්ස් අයව පෙන්නන්නේ ඒ මොකද දැන් ප්‍රශ්නේ දෙන්නේ අපි ඒවා දන්න අපි ඕක ඉන් ඩීටේල් අපි බලන හින්දා මං කිව්වේ එකනේ හොටෙල් වර්ල්ඩ් වයිඩ් හොටෙල් 64ක ගිහිල්ලා ලංකාවේ තරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ වෙන කිසිම ලෝකේ හොටෙල් එකකට අපි ගියාට. ඇත්තට ලංකාවේ හැමදාම ප්‍රශ්නේ මොකක් හරි වෙලා ඒ කියන්නේ ඒක කියලා වැඩ නැහැ ඒක ගැන වෙන මොනනම් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් වෙච්ච ඉන්සිඩන්ට්ස් ගැන තේරෙනවද බෝතල් හොරකම් කරපුවා ඒව ගැන අපිට ඔවා කියලා දෙන්න පුළුවන් ඒ අර ඒ කියන්නේ අපි ඒකයි ওই දැක්ක දේවල් මොකද ඔතන ඉන්නේ ගොඩක් පොඩි ස්ටාෆ් එක අවුරුදු 18 20 29 ඒ වගේ ඒ යං ස්ටාෆ් එක. ඒතර යං ස්ටාෆ් එක අතනදී අර අවුරුදු 15 දී හැදුන් නැත්තම් ඒ කාලේ නම් අතනදී ওই ප්‍රශ්න ඇති වෙන ඇත්තට. තේරෙනවද? මේකට ෆවුන්ඩේෂන් ඔක්කොම වැටෙන්න ඕනේ අර පොඩි කාලේ ළම ඉස්කෝලේ පේර කාලේ. පේ අම්මා තාත්තා මේක දෙන්න එපා. ඒ කියන්නේ මේ නෙගටිව් සෝෂල් මීඩියා කරන අයට දීලා ළමයිව මේවා කරන්න මං ඒකනි කියන්නේ අර කවුද මේ ගෑනු කෙනෙක්ට ප්‍රෝග්‍රෙෂන් ප්‍රෝග්‍රෙසිව් විදිහට බලන්න ඕන නම් කැරක්ටර් එකක් මං කෙලින්ම කියන්නේ අපි අපේ වයිෆුත් කිව්වේ මොකද්ද ඉන්ද්‍රා නායර් ඉන්ද්‍රා නුයර් ඔය පෙප්සි එකේ හිටපු සීඕ තර එයා පෙන්නනවා වර්ක් ලයිෆ් බැලන්ස් කොහොමද කරන්න කියලා. දෙයා ලස්සන් දෙක කියනවා ඒ ෆීමේල් එක්කෙනෙක් ළමයා අවුරුදු 6ත් අවුරුදු 1ත් 6ත් අතරදී එයා ජූනියර් මැනේජර් කෙනෙක් වගේ වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර් ඊට පස්සේ 6යි තව මගේ දැන් අවුරුදු 3කදී ඇසිස්ටන්ට් මැනේජර්. ළමයා 18 වෙනකොට තමයි අර සීනියර් මැනේජර් පොසිෂන් සීනියර් විදිහට වැඩ කරන්න ඕනේ. ළමයාත් එක්ක grow වෙන්න කියලා කියන්නේ. එහෙනම් ඒතකොට යාගේ මාරේ ඒ අපේ වයිෆ් ලාම මාස්ටර් ක්ලාස් ප්‍රෝග්‍රෑම්ස් එහෙම බලනවා ඒගොල්ලන්ගේ. තොර යාල ඒකයි දැන් ඒකනේ ඒගොල්ලෝ මම ඇහුවාම කිව්වා අපිට කවදාකවත් Facebook එක බුලි වෙන්නේ නැහැ අපිට ඔවා කිසි දෙයක් කියන්නේ නැහැ මොකක්වත් වෙන්නේ නැහැ කියලා. ඇත්ත ඒක දැන් අරමශ්‍ය විදියට parents ලට තේරෙන්නේ නැත්නම් තමන්ගේ ළමයා මේ parents ලා තමන්ගේ grip එකෙන් ළමයාව අයින් කරගන්නවා නම් එතනින් එහාට මේ මොනවාද මේ කතා කරලා දෙයක් නැහැ ඇත්තටම. මම හිතන්නේ අපි අද පැයකට වඩා කතා කරා ගොඩක් දේවල් කතා කරා මොනවා හරි දෙයක් ගත්තා කියලා අපි හිතනවා. ඉතින් අපිට දැන් ඇත්තටම ළමයා කියන්නේ ඕවර්සීස් ස්ටඩි කරන්න යන එක අපිට කතා කරන්න පුළුවන් ඒක හන්දේ. ඊට අමතරව තව මොනවා හරි දෙනවා අපිට කතා කරන්න අපි අමතිස්සම ඕවර්සීස් ස්ටඩි සම්බන්ධ විතරක් නෙමෙයි අපිට මිස්ටර් ආර්ෂත් එක්ක කතා කරන්න පුළුවන්. හොඳ ඇඩ්වයිස් ඇත්තටම ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අර මම ඉස්සෙල්ලා අර මිස්ටර් ආර්ෂ කියලා කිව්වනේ අපි ඊළඟට
පොඩක් ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් කරනවා ඊළඟ වීකේ. ඒක අපි දානවා ෆේස්බුක් එකේ, අපි ඉවෙන්ට් එක ක්‍රියේට් කරන්නම් ඒකට. ඒකත් එකට මේ ලෑස්තිලා ඉන්නේ. ඒක ගොඩක් දේවල් අපි කතා කරනවා. ඒක නම් ගොඩක් ඕසි ස්ටඩි ගැන කතා කරන දෙයක්. මේකෙම මේ සෙෂන් එකේම අපි තව කන්ටිනියු කරනවා. ගොඩක් ලංකාවේ ළමයිට තියෙන ඔප්ෂන්ස් මොනවද, ඒක මන්ට හා එඩියුකේෂන් වලදී මොනවද සිලෙක්ට් කරගන්න පුළුවන්, ඊට පස්සේ යුනිවර්සිටීන් ළමයි මොනවද හදාගන්න ඕනේ, දැන් ඉන්න ප්‍රොෆෙෂනල්ස් ලා මොනවද කරන්න ඕනේ, ඒ වගේ දේවල් ගොඩක් ගැන කතා කරන්න අපි හිතන් ඉන්නවා. ඉතින් හැමදාම වගේ මම හිතන්නේ දැන් පාන්දර 1ට විතර ඇතිනේ ඔස්ට්‍රේලියාවේ දැන් වෙලාව ඔය 12 රෑ 12:40. 40. ඉතින් thank you very much Mr. Harsha අපිත් Thank එක්ක you. join කරනකොට අපි ඊළඟ වැඩසටහන හම්බෙමු. ඒක වගේම අපිත් එක්ක අද join ලා හිටපු live එක හිටපු හැමෝටම thank you. ඔව් මේක thank you. අර interesting අර මේ මේක නිකන් අර full exciting වගේ topic එකනේ මේක අපිට හිතුණා මේක කරන්න හොඳයි කියලා ඇත්තටම. තේනවා මේක මේ අර අපි කියන්නේ ළමයෙක්ව හදනවා නම් අර well balanced global citizen කෙනෙක් හදාගන්න. තේනවාද ග්ලෝබල් සිට education ඕ මේ කාලේ නම් හරි global universal kid කෙනෙක් අපි කියන්නේ නේද? universal kid කෙනෙක්. නැතුව ඒ ළමයාව target කරන්න එපා. හා permit එක හම්බ වෙනවා ඒකින්ද මේ job එක කරන්න. කවර tuitions යනවා නම් අර security 10ක් විතර අරගෙන අර Tamil movie වල වගේ ඒකට යන්න. තේරෙනවා අපි එහෙම කියන්නේ මොකද ඒක කරන්න බෑ හැමදාම ඇත්තටම. මොකද ඒ දැන් ටියුෂන් සර් කෙනෙක් එහෙම කියයි කියලා ළමයි 2000ක් ඉගෙන ගන්න ඔක්කොම ළමයි 2000ම ඒ වගේ end up වෙන්නේ නැහැ නේ ඇත්තට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කියන අර productive විදිහට දෙයක් කරන්න. ඒ කියන්නේ හොඳ economics වගේ දේවල් අහන්න ළමයට පෙන්නන්න. අර මම මතකයි COVID එක කාලේ ගීතා ගෝපිනාත්ගේක යනකොට ඊට කලින් ඉඳන් අපි ගීතා ගෝපිනාත්ගේව කියන ළමයට තේරෙන්න. පස්සේ IMF එක ආවට පස්සේ තමයි ලංකාවේ TV channel උත් ගීතා ගෝපිනාත් ගැන කියන්න පටන් ගත්තේ. තේරෙනවද? එතකොට ඒකයි කියන්නේ ඒ පේරන්ට්ස් ලා ඇත්තට වකීමක් තියෙනවා තමන්ට, තමන්ගේ ළමයට හරි දේවල් පෙන්න නැති ඊට කලින් පේරන්ට්ස් ලා බලන්න ඕනේ හරි දේවල්. ඔව් ඒක ඕනේ. ඉතින් අර හොඳ අපි රෝ මොඩල්ස් හැටියට ගන්න පුළුවන් ඇත්තට ඒවා. ඒ කියන්නේ රියල් රෝ මොඩල්ස් ඔය ෆීමේල් පැත්තට ළමයෙක්ව මේ මං කියන්නේ ෆෙමිනිසම් අඩු කරලා හරි යනවා නම් ඒ ඒ ඒ දේවල් අරගෙන යන්න පුළුවන්. ගීතා ගෝපිනාත් ඔය තව හිටියා මේ මේකේ නැන්සි මායා මං හිතන්නේ මට මතක හැටියට Google එකේ CEO ස්ටෑන්ෆර්ඩ් ඉඳලා අවුරුදු 20 ගානක් තිබෙද්දි Google එක ඔය ගානට ගෙනාපු කෙනා අය. ඊට පස්සේ තව ඔය මේ Pepsi එකේ හිටව දැන් ICC එකෙත් ඉන්නවා. ඒ වගේ හොඳ ඒ කියන්නේ prominent well balance ඒවා ගත්තා නම් හරි ඇත්තට නිකන් ඔය Miss Universe ලාගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ඒවා නෙමෙයිද ඒවා වෙන්නේ නැහැ. අරවා මේ real හරි achieve කරපු හරියට ගියේ ඒවා ඇත්තටම. ළමයිට ඒවා පේන parents ලාත් ඒවා බැලුවා නම් හරි ඇත්තටම. එහෙනම් මම අපි හිතනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ගන්න ඇති කියලා. අපි ඉස්සරහට මේ සෙෂන්ස් කරන එකට ජොයින් වෙන්න කියන. එහෙනම් thank you very much Mr. Harsha. අද ජොයින් වුණාට good night. Thank you, එහෙනම් thank you. Good night. ඉතින් හම්බුයි. Okay.